BFM දන්න දෙන්නේ අයිබන් සුබ උදෑසනක් ඉතින් බලන ඇති අද කවුද ඇවිල්ලා ඉන්නේ කියලා අද ඇවිල්ලා ඉන්නේ රේස් ටෙලිනාට්‍ය සියත ටීවී ඔස්සේ ඔයගලන්ට නරඹන්න පුළුවන් රේස් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයා සහ ප්‍රධාන නළුව මම ධනුෂ් ක්‍රේමන් මම හෙෂාන් මනුල ඉතින් ඔයගලන් කැමති වෙයි අපි විස්තර දැනගන්න අද දවසේදී මොකද ඒකට හේතුව මේ දවස්වල ගොඩක් කට්ටිය බලන් ඉන්නවා මේ ටෙල් නාට්‍ය ගැන ඒ වගේම තමයි අපි ට්‍රෙන්ඩින් උත් ඇවිල්ලා ඉන්නවා නේද ඉතින් ඉස්සරහට අපි 얘ගෙන කතා කරමු සුබෝදයන් කියලා කියපු එකේ අපි උදෙම්ම පටන් ගමු අපේ ටෙල් නාට්‍ය පටන් ගන්න අපි මුලින්ම තියපු අඩිය ඇත්තටම මේ නාට්‍ය මුලින්ම පටන් ගන්නෙ මායි ගීතුයි ලක්ෂ්‍ය අපි තුන්දෙනා එකතු වෙලා අපි යාළුවෝ ටිකක් එකතු වෙලා තමයි මේක පටන් ගන්නෙ පටන් අරගෙන දැන් ඔය කාස් කරගෙන හේෂාන හම්බෙච්ච දිහා තමයි හොඳම විදිය හේෂාන දැන් හම්බ වෙන ප්‍රධාන නළුවෙක් වෙනවා මේ නාට්‍ය කරන්න හොයන හොයාගෙන හොයාගෙන යනකොට තාමගේ යාළුවෙක් තමයි හේෂාන කියන්නේ මෙහෙම හේෂාන ගන්න කියලා අපි ආව කවුද කියලා කියමු ඔව් සෙනාලි ෆොන්සේක තමයි මට කියන්නේ මේ හේෂාන මේකට ගන්න මෙහෙමයි මෙයා හම්බ වෙලා තියෙනවා කලින් හොඳයි වැඩ කරන්න මරු ප්ලේසි මෙහෙමයි කියලා ඊට පස්සේ ඉතින් යනවා හම්බ වෙන්න प्रश्न प्रश्न मुल्म दवसे मुल्म अध्यक्षक नलुअलाहमदी स्क्रीन टेस्ट मुनहटरी लंका නළුවට එන්නේ කියලා. නමුත් මොහුගේ විශේෂත්වය ඇත්තරම මේ දරෂ්ක මම මේකට ගොඩක් ගෞරව කරනවා. ඔහු ආවා මොකද මට ෂූට් එකක් තිබ්බා. මම ෆොටෝ ෂූට් එකේ හිටියේ. ඔහු ආවා මම ඉන්න තැනට. ඇත්තරම මේක ගොඩක් නිහතමානීකමක් කියලා මම හිතනවා. මට අන්න ඒ වෙලාවේ ඔයා මංගෙන හිතුවේ මොකද්ද කියලා මට දැනගන්න කැමතියි. නේද අපි ලොකේෂන් බලන්න ගිහලා මං හිතන්නේ ඩ්‍රාමා කේම් ලොකේෂන් බලන්න ගිහලා ඉන්නකොට අර කතා කරේ. ඒකට ඒ කිට්ටුමනේ පන්නේ පිටියේ ස්ටුඩියෝ එකේ හිටියේ. ඉතින් එතනට ආවා ඇවිල්ලා වුණා දැන් විනාඩි 5ක් විතර ඉන්න උනානේ දැන් ඔයාගේ ෆොටෝ ෂූට් එකක් තරවනේ දැන් යන්නක් පරක් කියලා මේ අයියෝ බලගින්නවා නෑ ඊට පස්සේ ඉතින් ඉඳලා කතා කරාට පස්සේ මේ අවුලක් නෑ ආපු එක හොඳයි කියලා තමයි හිතුනේ එච්චරමයි නැත්තම් මේ මිනිස්සු හරියන්නේ නෑ වැඩේම නෑ එහෙම හිතුනා වෙන තැනකදී ඒකත් අපි කතා කරමු නාට්‍යෙට කතා කරේ කැරක්ටර් එක ගැන ඔයාව කියන්නේ ආ ඔව් මොකද මේ 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 අධ්‍යක්ෂකවරයා හිතන් ආපු කැරක්ටර් එක නෙමෙයි අන්තිමට දැන් මං කරන්නේ ඒකට හේතුව මට දැන් ඔයගලන් මේ ටෙලි නාට්‍ය බලනවා නම් මම නැවතත් කියන්න ඕනේ සියත ටීවී ඔස්සේ ඔයගලන්ට රාත්‍රී 9ට සතිය දවස්වල දවස් 5ම රාත්‍රී 8ට ඔව් 8ට තමයි මේ ඔයගලන්ට බලන්න හම්බෙන්නේ ඉතින් ඒ ඒ ඒ ටෙලි නාට්‍ය මේ නාට්‍යයේ ඉන්න රාධික කියලා චරිතයක් ඇත්තටම මේ චරිතේ හරියට බැලුවොත් ඒ කියන්නේ විලන්ගේ චරිතයට සමානයි නමුත් අපි නුවන් කරන්නේ දැන් ගුණසේකර නුවන් ගුණසේකර කරන්නේ දක්ෂ නළුවෙක් මේ දක්ෂ නර්තන ශිල්පියෙක් නේද අනිවාර්යයෙන්ම ඉතිරිටික නෑ කියන්නේ මම ඒ කියන්නේ මට ඕනනේ මෙයාගේ ෆොටෝ එක දැක්ක ගමන් ඒ රාධික කියන කැරක්ටර් එකේ මට ඔළුවේ තිබ්බ කෙනා තමයි කෙලිම හේෂාන් පොණ්ඩේ යවලා පොඩ්ඩක් නියන් තග් සීන් එකේ ඉන්න ඊට පස්සේ ගිහිල්ලා හම්බෙන්න ඔක්කොම රැවුලත්තවල කරකවලා ඊට පස්සේ මං ගිහිල්ලා කතා කරාම මේ හරි අපි කතා කරමු කියලා ඊට පස්සේ අපි ආවා ආවට පස්සේ කෝල් එකක් දීලා කියනවා මේ මචං පොඩි මේ අවුලක් තියෙනවා මට මේක පොඩ්ඩක් මෙහෙම කරන්න අමාරුයි ඊට පස්සේ තමයි මම පොඩ්ඩක් කිව්වේ ඔව් මාරයිනේ මේ නෑ අතරම පටන් ගන්න කලින් මේ අපි හැමෝම ඒ කියන්නේ නළුවෙක් හෝ නිළියෙක් මං හිතන්නේ ටෙලි නාට්‍යයේ ඒ අධ්‍යක්ෂකවරයා එදේ කිව්වට පස්සේ අපි දැනගන්න ඕනේ මේ කටේ තියලා කියන්නේ නැතුව මොකද නැත්නම් අධ්‍යක්ෂකවරයා අමාරු වැඩනවා අපි මට මේක කරන්න බැහැයි කියන එක වේලසනින්ම කියන්නේ ඉතින් මම ටග් ගාලා රෑම කතා කරලා කිව්වා රෑම කෝල් එකක් කරන් කිව්වා මෙහෙමයි මේ මට ඇත්තම මම මේ කියන්නේ නිරූපණ ශිල්පියෙක්නේ. ඉතින් නිරූපණ ශිස්ත්‍රයේ මම මගේ තියෙන ඇග්‍රිමන්ට්ස් ගිවිසුම් තියෙනවානේ. ඉතින් ඒ අනුව ඒ වගේ ඒ කියන්නේ විලන්ගේ චරිතයක් මට කරන්න බෑ කොහෙත්ම. මොකද ඒගොල්ලන් මට ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඇග්‍රිමන්ට් වල ඒක තියෙනවා. ඒකට හේතුව ඒගොල්ලන් මාව බ්‍රෑන්ඩ් කරනකොට ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් ඇම්බසඩර් කෙනෙක් විදිහට ඉන්නකොට ඒගොල්ලන් කැමති නැහැ විලන් කෙනෙක් විදිහට ප්‍රේක්ෂකයට යනවට. එතකොට මොකද ලංකාවේ තියෙනවනේ පොඩි මේ ඔව් හැදිච්ච එකක් තියෙනවා. ඔව් ජනතාව පොඩ්ඩක් ප්‍රේක්ෂකව හිතනවා විලන් කියවම ටිකක් මෙයා ඇත්තටම විලන් කෙනෙක් වෙන්නේ නැති කියන එක. ඉතින් එහිඳ ඔවුන් කිව්වා මේ ඒ චරිතයට ඔයාට අපිට ඉඩ දෙන්න බැහැයි කියලා. මම ඒ වෙලාවෙම රෑ අරන් මට කිව්වා ඊට පස්සේ කොහොම හරි හැබැයි මට දැන් හේෂාන්ව වැඩේට එකතු කරගන්නත් ඕනේ අනිවාර්යයෙන් මොකක් හරි කරලා. ඊට පස්සේ මං ගීතාංජනත් එක්කත් කතා ගීතාංජන කියන්නේ මේ වැඩේ නිෂ්පාදකවරයා. ගීතාංජනත් එක්ක කතා කරලා ඊට පස්සේ මම කෝල් එකක් ගිහුවා හේෂාන් මේ කොණ්ඩේ කපන්න පුළුවන්ද එහෙනම්. මොකද අර කොණ්ඩෙත් එක්ක මගේ වැඩේට කැරක්ටර් එක සෙට් වෙන්නේ කොණ්ඩේ කපන්න පුළුවන්ද? මම දන්නවා බෑ කියනවා අනිවාර්යෙන් ඉතින් මොඩලින් කරනවා, ෂෝ තියනවා, රෑම්ප් නෑනවා, ලංකාවේ තියෙන ලොකුම ඒවා ඉන්ටර්නැෂනල් වැඩ ටිකක් කරනවා. කොණ්ඩේ කපන්නේ නැහැ කියලා.
ඇත්තම කියනනම් මේ මම මේ ඇත්තම ඇහුවම මේ බොහොම නිහතමානීව අපි කතා කරා. මොකද නැත්තම් සාමාන්‍යයෙන් මට හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා අධ්‍යක්ෂකවරයෙක් එක්ක මෙහෙම කතා කරද්දි දැන් ආ එහෙනම් බෑ කියලා ඒ කියන්නේ ලකුවට බයිනා වගේ තමයි කියන්නේ. නමුත් දනිෂ්ක මේ මට එහෙම කිව්වේ නෑ. ඇත්තම අපි දෙන්න බොහොම සුහදව ඒක කතා කරා. අපි එතකොට යාළුකමක් එතකොට තිබ්බේ නෑ. තිබ්බෙම නෑ. එක දවසක් නිතිය හම්බුලා තිබ්බේ. ඉතින් මේ සම්බන්ධයක් විතර එතකොට තිබ්බේ. ඉතින් මම කැමති වුණා ඇත්තම කොණ්ඩේ කපන්න. ඒකට හේතුව ඒ චරිතයට මං ආදරය කරා. ඒ මේ උවිඳු කියන චරිතේ සහ ඒ චරිතෙත් එක්ක මේ මගේ මේ සාමාන්‍ය ජීවිතේ මේ ගොඩක් සම්බන්ධ වෙනවා නේද? මොකද රේස් ප්‍රශ්නේ තිබ්බේ. ඔව් ඒක අපි වෙනම කතා කරමු. ඉතින් ඒ හින්දා මම හිතුවා අන්තිමට පොණ්ඩේ කපන්න. සින්දුවක් අහමු අපි එහෙනම් මුලින්ම අහමු අපේ නාට්‍ය පළවෙනි එපිසෝඩ් 10 තියෙනවා ඔයා අර සින්දු කියනවා වගේ බොරුවට කියනක ඉන්දික ලියනගේ ගායනා කරන ගීතේ අත්‍තරම ටෙල් නාට්‍යයේදී මම ගායනා කරනවා ඒකට ගොඩක් ඉන්දිකත් කැමති වුණා ඔව් අනිවාර්යෙන් ඒක මියුසික් කරන්නේ ප්‍රියන්තනාවලගේ ඒ වගේම වචන තරින්ද ගුණවර්ධනගේ අපි එහෙනම් ක්ලියෝපැට්‍රා බලලිමු VFM දන්න දෙන්නේ අනේ නාට්‍ය අපේ තියෙන සින්දුවක් ඉතින් ඒ සින්දුවට පස්සේ අපිට කියන්න මේ බැලුවේ අපේ නාට්‍යයතුල වෙච්ච රසවත් සිද්ධියක් ගොඩක් තියෙනවා දැන් මෙතන කියන්න බැරියව තමයි මේ ගොඩක් තියෙන්නේ ඉතින් ඒකෙන් කියන්නකෝ මේ හේෂාන්ට අමතක නොවනම සිද්ධිය මට ඇත්තටම නාට්‍යයේ වෙච්ච අමතක නොවනම සිදුවීම තමයි මේ එක තැනක තිනව මේ මැරියෝ ටිකක් කියලා මට ගහනවා ඉතින් එතනදී ඇත්තටම අපේ මැරියෝ මේ මට හරි ආදරේ ඔව් ඒ කියන්නේ ගහන්නේ නැහැ බොරුවකට මේව තියනවා විතරයි ඔව් මට ඕනුණා පොඩ්ඩක් ඒක ටිකක් ගහනවා වගේ පොඩ්ඩක් ගහන්න ඇත්තරම ඉතින් අනිත් එක තමයි මේ මේ අපි ඉංග්‍රීසි හරිය නේද මේ මේ කරේ ෂූට් එක දැන් මට මේ ගහන්න ඇවිල්ලා මරේ මේ බස් හෝල්ට් එකක හැබැයි කැමරා එක තිබ්බේ මේ පාරේ යහපැත්තේ වෙලක මේ කට පේන්නේ නැහැ කැමරා එකක් දාලා ෂූටින් කියලා පේන්නේ නැහැ එතන ඊට පස්සේ දැන් මට ගහද්දී මේ මේ පාරේ යන වාහන ඇවිල්ලා නැවත්තුව මිනිස්සුන්ට අල්ලන් ඇත්තරම ගහනවා කියලා මොකද කැමරා එකක්වත් මොනවත් ලයිට් එකක්වත් පේන්නේ නැහැ මොකද අර හෙමින් ගහන්න එපා කොහොම ඉතින් ආපු මරේ ටිකත් හොදට ගැහුවා ඇත්තටම ඇත්තටම මං හත් පාරක් ගුටි ගෑවා බොරු කියන්නේ නැහැ ගෙදර මං කිව්වා මෙන්න මේ අඩියට වගේ ගහන්න කියලා බැරිම තැන මොකද එතකොට ටික හයියෙන් ගහන්න පුළුවන් අඩියට ගහන එකත් හයියෙන්ම ගහලා අන්තර ඇවිද ගන්නවත් බෑ මේ 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 ධනිස් වලට ඒ වටේම හොඳට වැදුනා වැදුනානේ ඒ වෙලාවෙ ඉතින් මම දැන් අලුයක් වුණාම කියන්නේ තියනවනේ නිකන් කියන්න ඕනේ කියලා නෑ නෑ රිදුන්නේ නැහැ කියලා ඇත්තටම රිදුනා ඒකටම පෙරදලා තමයි මටත් තියෙන හොඳම රසවත් කතාව මම මේ ළඟදී දැන් දවස් 4කට 5කට කලින් ලොකේෂන් බලන්න ගියා අම්බලංගොඩ ගිහිල්ලා දැන් අම්බලංගොඩ ලොකේෂන් බලලා ඉවරලා හේ ඉන්න යාළුවෝ ටිකක් එක්ක එහෙම හම්බ වුණා නාට්‍ය බලනවා අපේ නාට්‍ය බලලා ඔක්කොම කරලා ඉවරලා කෙනෙක් කියනවා හේෂාන් අයියට ගානවනේ ඇත්තටම මේම ගහනවා අපි එහෙම හිටියා නම් ඉතින් ඔක්කොටම ගහනවා කිව්වා ඊට පස්සේ ඔයාලට කෝල් එකක් උතරන් දුන්නා ඔව් ඒක මේ මේ අනිත් එක මේ දැන් අම්බලංගොඩ මේ අපේ ප්‍රේක්ෂකින් හරි ආදරේ අපිට ඒ වගේම තමයි ඒගොල්ලන් දැන් කෝල් එක ගත්තල කතා කරපු විදිහට මට දැන් හිණ යනවා අයියේ ඔයාට ගැව්වා නේද ආව දෙනවා අල්ලගෙන අන්න ඒ වගේ අර ඒගොල්ලන්ගේ කතා විලාශයක් තියෙනවනේ ඒ කියන්නේ ඇත්තටම මේ ප්‍රේක්ෂකෙන් ඇත්තටම මේ අපි දිහා බලන් ඉන්න අය ඇත්තටම අපිට සතුටක් දෙනවා මොකද ඔවුන් කියන්නේ හදවතින්ම දර්ශක නේද ඒක ඇත්තටම ගොඩක් වටිනවා ඉතින් ඒ වගේ ප්‍රේක්ෂකින් පිටසක් අපි වටා ඉන්න එක ගොඩක් වටිනවා ඔව් අමතක නොවන සිද්ධිම තමයි හැබැයි මේක ගොඩක් තිබ්බේ ඔව් තව ඉස්සරහට අපි ඉන්න අනිත් ආටිස්ලා කියන්නේ සිකාලත් එක්ක එහෙම ෂූටින් කරනකොටද ඒ කියන්නේ සෑහෙන්න වෙලාවක් යනවා ඉතින් රගපාන කොටත් ඇත්තටම hina යනවා ඊට පස්සේ නවත්තලා ආයෙ ටික වෙලාවක් ඉඳලා තමයි ආයි කරන්නේ ඔය ටිකත් එක්ක අමතක නොවන සිද්ධි සෑහෙන්න තියෙනවා සෑහෙන්න දින එකම මේ අපි කියන්නේ දැන් ඔය රේස් නේ ටෙල් නැති නම රේස් ඔය අපි රේස් පදින්න යනවනේ යන්නේ ඉතින් බණ්ඩාරගම මේ රේසින් ට්‍රැක් එකේ කාටින් ට්‍රැක් එකේ කාටින් ට්‍රැක් එකේ ඉතින් උතනදී දැන් සමහර මේ අපේ ඉන්නවා මේ නලුනිලියෝ මේ ඉතින් ප්‍රථම අත්දැකීම ඔව් ගිහිල්ලා ඉතින් මේ සමහර වෙන අයව හප්පලා දින හප්පලා කොන්ද පොඩ්ඩක් ඇද වෙලා කවුද දිනිති ඉමේෂාණු ඒ රම් කියලාම කියන්නේ ඉතින් දිනිති වල්ගම මේ මම එකෙන් පිටිපස්ස බලන් හිටිය ටිකට පිටිපස්සෙන් ඇවිල්ලා මේ ඉමේෂාන් නෙලිගහවල් ගහත් මේ පිටිපස්සේ හප්පුවා ඇත්තරම ඔහුගේ කොන්ද පොඩ්ඩක් මේ ඇදුනා ෂූටින් නවත්තලා බෙහෙත් ගන්න එක්ක ගිහිල්ලා ඒ ඔක්කොම කරලා තමයි වැඩේ කරන්න උනන්ති ඉතින් අන්න ඒ වගේ रेस दिन आदर करोड़ दीन तुशी तट පිට පස්සෙන් ඇවිල්ලා තුසිතගේ වාහනේ මේ ඇත්තම මේ හැප්පෙන ඒ කියන්නේ ආව ඒ මේ තුසිතෝ අපි ෂූට් කරන්නේ ඒ කියන්නේ දර්ශන් ධර්මරාජගේ ලොකු පුතා රටේ ඉඳන් ඇවිල්ලා දැන් එනවා ඒකේ සීන් එක ලියවිලා තියෙන වාහනේ එන ගමන් පිටිපස්සෙන් ඇවිල්ලා ඇක්සිඩන්ට් වෙනවා
අපි යන මාත් වාහනේ පිටිපස්ස දැන් නගර මොන්ට්‍රේ බලාගෙන යනවා යන ගමන් ඩයලොග් එක කියන්න දෙන්නේ හැප්පුවා නේද කියලා වාහනේ ගැස්සෙනවා ඇත්තටම ඇවිල්ලා පිටිපස්සෙන් ජීප් එකක් කපනවා ඒ විදිහම හැප්පුවා නේද කියලා අහනවා ඒ ලොකු ඩැමේජ් එකක් වුණා එතරම් තුන් හිතනවා ඒක තමයි දැන් ඔය වගේ දේවල් ගොඩක් වෙනවා මේ විශේෂයෙන් මේ වගේ ඩෙල් නාට්‍ය කරද්දි නේද රේස් කියන්නේ ඇත්තටම මේ හැමලාවෙම ගොඩක් ඒ කියන්නේ ඇඩ්වෙන්චර් පැත්තට පොඩ්ඩක් බරයි අපි දැන් ඉස්සරහට අනිත් එක තමයි අපි ප්‍රේක්ෂකයන්ට අපි කියන්න ඕනේ මේ 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 දවස්වල මේ ගොඩක් චරිත අඩුයි අපේ ටෙල් නාට්‍ය. ඕනෑ මේ ප්‍රශ්න වෙලා තියෙන මේ කොරෝනා වසංගතය කියන්නේ ලෝකෙම මේ වෙලාවේ කොරෝනා වලින් බැටගාලා තියෙනවා. ඒක නිසා කියන්නේ අපිත් ඒ කියන්නේ සෞඛ්‍ය ආරක්ෂිතව සියල්ල කරන් යන්නේ. ඒක නිසා අපේ ආටිස්ලාට පොඩ්ඩක් අසනීප වුණාම මේගොල්ලෝ පොඩි කාලයක් නැති වෙනවා. ඊට පස්සේ ගෙවල් වල ප්‍රශ්න වෙලා තියෙනවා. ඒවත් එක්ක තමයි මේ පොඩ්ඩක් මේ දවස් ටිකේ අපි පොඩ්ඩක් අමාරුවෙන් කරන් යන්නේ. නැත්තම් ආයි මං හිතනවා තව මාසයක් විතර යනකොට ආයි අපේ පෙර තිබ්බ විදිහටම ඔක්කොම ලස්සනට විසඳේ. මොකද අපි හැම වෙලාවෙම YouTube එකේ මේ කමෙන්ට්ස් බලනවා නේද දනුෂ්ක. එතකොට අපිට තේරෙනවා මේ මොකද අපි අපේ ප්‍රේක්ෂකින් ගොඩක් ඉන්නේ YouTube හරහා බලන කට්ටියක් ඉන්නවා. ලොකු ජනතාවක් ඉන්නවා. ඉතින් විශේෂයෙන් පිටරටයි. දැන් සාමාන්‍යයෙන් මැචස් එහෙම යනකොට අපේ ටෙල් නාට්‍ය ප්ලේ වෙන්නේ නැහැ. එතකොට උන් දන්නේ නැහැ මේ මැච් එකක් යනවා කියලා. ඉතින් ඒගොල්ලන් දානවා ඇයි ටෙල් නාට්‍ය මේ දාන්නේ නැත්තේ කියලා. මොකද අපි TV එකේ විකාශනයේ වුණොත් පමණයි YouTube එකට දාන්නේ. ඉතින් ඒ හින්දා ගොඩක් අපේ ප්‍රේක්ෂකින් දැනුවත් කරන්නත් එක තමයි මේ දේ මේ කියන්නේ මොකද වැරදිලි හිතන්න එපා අපේ මුල් මේ කොටස් වල තිබ්බ ඒ ප්‍රමිතියම අපි ඉස්සරහට අපේ කොටස් වලටත් එනවා දෙනවා එහෙනම් අපි මේ හේෂාන් ආසම සින්දුවක් අහලෙමුද මම සාමාන්‍ය මෙහෙමයි මගේ චරිතය තින් ධනුෂ්ක දන්නවා සාමාන්‍යයෙන් මම ඔය මේ මේ ගොඩක් කාන්තාවන්ගේ අයිතින් වලට පොඩ්ඩක් වැඩිපුර කතා කරන කෙනෙක් ඒක ඇත්ත ඒක මම කියන්නේ විදියට හිතන්න එපා කියන්නේ අයිතින් ගැන ඒකට හේතුව ඒක ෆෙමිනිස්ට් කෙනෙක් කිලත් කියන්න බෑ නමුත් මම කැමති ලංකාවේ කාන්තාව යම් තාක් දුරකට මේ මේ ඉන්නවට වැඩිය තැනකට එනවට ඉතින් මම ඕක මම අරගල කරන්නේ නමුත් මට පුළුවන් ඉතින් බොහොම සාධාරණ විදියට සහ ගරුත් ඒ කියන්නේ තව කෙනෙක්ට මං කියන්නේ හැම වෙලාවෙම තව කෙනෙක්ට ගරු කරන්න පුරුදු වෙන්න කියලා. ඒ ශ්‍රී ලාංකිකයින් අපි හැමෝම මේ හැම ප්‍රශ්නයක්ම විසඳනවා තව කෙනෙක්ට තව මිනිස්සෙක්ට ගරු කරන්න පුරුදු වුණොත්. ඉතින් ඒක මම දැකපු දෙයක් තමයි මේ කාලේ නෙමෙයි. මම ඉස්සර ඉඳන් ගොඩක් ආස ඒ කියන්නේ මගේ තව ආස කරන ගායක ගායිකාවන් ඉන්නවා. නමුත් මං ආසයි මගේ පළවෙනි ගීතේ විදිහට මේ දවස්වල ගොඩාක් ප්‍රසිද්ධ යොහානිග ගීතයක් මේ දෙන්න ඕගලන්ට යොහානිග මං ගොඩක් ගීතවලට කැමති සහ මම කියන්න ඕනේ යොහානි ආපු විදිය සහ ගොඩක් ඒ කියන්නේ ලොකු ඒ කියන්නේ ලොකු ප්‍රශේකකින් ආවේ ලොකු පීඩනකින් ආවේ මේ ශේෂ්ත්‍රයට ඔය ඉන්න තැනට ඉතින් අන්න ඒක ලොකු ආදර්ශයක් ලංකාවේ කාන්තාවන්ට ඉතින් මම හැමදාම ඒ කියන්නේ මම ආස කරන ගීතය කියනවා සහ මම හිතන්නේ ලංකාවේ ආටිස්ට් කෙනෙක් වුණාම පිරිමි හෝ කාන්තාවන් ආටිස්ට් කෙනෙක් වුණාම ලස්සන්ට ඒක මේන්ටේන් කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ මාකටින් එක තියෙන්න ඕනේ ඒ මේ නළුවෙක්ට හෝ නිළියෙක්. නමුත් ලංකාවේ ඒක හරි අඩුයි. ඒ මාකටින් එක හොඳ විදිහට තියෙන්න ඕනේ. ඉතින් මම දැක්ක දෙයක් තමයි යොහානිගේ ඒ කියන්නේ ෆැෂන් මේ තියෙන ෆැෂන් වලට තියෙන මේ උනන්දුව. එතකොට ගීතවල වෙනස්කම් ඇය යම් තාක් දුරකට ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් මේ තත්ත්වයකට යන්න පුළුවන් ගායිකාවක්. මොකද ලංකාවේ අපි හිතන් ඉන්න විදිහට හැමදාම ධනුෂ්ක මයිතන් ධනුෂ්ක මාමේ ටෙල් නාට්‍ය ගණ්ඩත් ඒක හේතුවක් මොකද මේ ඩ්‍රේස් වගේ ටෙල් නාට්‍යයකට සාමාන්‍යයෙන් ඇඳ පැළඳ ගත්ත කෙනෙක්ව හරියන්නේ නැහැ මොකද රේස් පදින්න එතකොට රස්සාව කරන ගෙදර ජීවිතේ මේ හැම දෙයක්ම වෙනස් වෙන්න ඕනි කියලා මම හිතේ කොටින්ම වගේ මේ දැන් ඕගලන්ට YouTube බලද්දි මේ මේ වැඩසටහන දැන් මේ අපේ ප්‍රේක්ෂකයන් අහන් ඉන්නවනේ මේ කොණ්ඩේ කල කරපු එකටත් ගොඩක් ඒ කියන්නේ සාමාන්‍ය ටෙල් නාට්‍යක මේක කළු කරන්න කියන අනිවාර්යයෙන් නමුත් ධනුෂ්ක මේ ඒ දේ කරේ නැහැ. ඕකට මම උදාහරණයක් ඉස්සරහට දෙන්නම්. මොකද ඉන්දියාවේ පවා රජකතාවක රිතික් රෝෂන් ඉන්න කොණ්ඩේ කලාකරුවා. ඒ කියන්නේ ජෝදා අක්බර් ඕගලන්ට බලන්න පුළුවන්. ඉතින් ඒක හයිලයිට් එකක් ගියාට කමක් නැහැ. මේ මොකද මේ පුද්ගලයාට ඒක ගැළපෙනව නම් මේ චරිතයට ගැළපෙනවා. චරිතයට ගැළපෙනවා අනිවාර්යයෙන්ම. ඔව්. නමුත් ලංකාවේ තියෙන යම් කිසි මේ හීනමානයක්ද කියලා මට හිතාගන්න බෑ. මම මේක මේ කට්ටියට කියන්නේ අධ්‍යක්ෂකවරුන්ට වැරද්දක් කියනවා නෙමෙයි. මට වෙලා තියෙනවා එහෙම. කොණ්ඩේ කලයක වෙනස් කරන්න ඕනේ කොණ්ඩේ මේ මේ දැන් කපන එක නම් සාමාන්‍ය මොකද ඒ වගේ චරිතයකට කොණ්ඩේ කපන්න ඕනේ මොකද ඔෆිස් යන්න දිනවා ඉතින් ඒ හින්දා ඉතින් මං කැමති ඔයගලන්ට මං මගේ පළවෙනි ගීතේ යොහානිගේ ලස්සන ගීතයකට මේ ඔයගලන් සමන් දෙනවා VFM දන්න දෙන්නේ
ලස්සන සින්දුවක් ඇහුවා කියලා හිතෙනවා. ඉතින් ඕගලන්ට කියන්න ඕනේ දැන් මේ දැන් එකතු වෙච්ච අපේ ප්‍රේක්ෂකයන්ට කියන්න ඕනේ මේ අපි දෙන්න කවුද කියලානේ. ඔයගේ මම ධනුෂ්ක රේමන්. ඔව් මේ ඉන්න අපේ හේෂාන් මල්ල මගේ නාට්‍ය රේස් නාට්‍ය ප්‍රධාන චරිතය කරන. ඔව් අධ්‍යක්ෂක වරයා සහ ප්‍රධාන චරිතය රඟපාන ඇත්තම කියනවා චරිත නම උවිදු. උවිදු උවිදු දිසානායක. උවිදු දිසානායක UD25. මම හදාගෙන තියෙන එකේ මගේ රේස් නම්බර් එක. මේ ඉතින් අත්‍තරම අපි පොඩ්ඩක් කතා කරමුද මේ ධනුෂ්ක මෙහෙම අපි ටෙල් නාට්‍ය ඇතුලේ මොකද අපි හොඳ යාළුවෝ දැන් මේ ටෙල් නාට්‍ය ඇතුලේ රුගත කිරීම වල අපේ මේ කියන්නේ ඒ වෘත්තීය භාවය ගැන පොඩ්ඩක් කතා කරමු මොකද ඒකට හේතුව දැන් මන් ධනුෂ්ක කිව්වට ලොකේෂන් එකේ මන් කියන්නේ ඔහුට සර් කියලා ඒකට හේතුව මේ අධ්‍යක්ෂකවරයා කියලා කතා කරනවා මම සර් කියලා කතා කරනවා අතරම මේ ඔහු මටත් ඇදී මේ වයසින් බාලයි මම හිතන්නේ අධ්‍යක්ෂකවරයා බාලයි එතකොට මේ නළුවා මේ වැඩිමල් නමුත් කොච්චර හොඳ මේ අපි දෙන්නගේ හොඳ කෙමිස්ට්‍රි එකක් තියෙනවද කියලා මේ මේ වැඩේ හොඳට සාර්ථක වෙන්නේ අනිවාර්යෙන් මේ ඒ කියන්නේ අපොඩ කතාව ඔව් ඒ කියන්නේ ඒ වගේ මම හේෂාන් එක්ක වැඩ කර අපි දෙන්න යාළුවෝ වෙන්නේ ඔතනදී ඒ කියන්නේ මම දැක්කලා මම ගොඩාක් ආටිස්ට්ලත් එක්ක වැඩ කරලා තියෙනවා ඉතින් ඔක්කොමලා හොඳයි වැඩ කරන්න කැමතියි මම ඔක්කොම අරු ඒ වගේම ඒත් එක්කම හේෂාන් එක්ක මොකද්ද වන්දා එකක් ඒ කියන්නේ අපි දෙන්න යාළුවෝ බවට පත් වුණා නිකම්ම ඒ කියන්නේ ඉබේටම තමයි අපි දෙන්න හොඳම යාළුවෝ බවට පත් වෙන්නේ ඒ කියන්නේ ෂූටින් නැති දවසට පවා අපි නිතරම හම්බ වෙනවා අපේ යාළුකම දැන් එහෙම වෙලා තියෙන්නේ ඉතින් ඊට අමතරව හේෂාන් කියන්නේ වැඩ කරන්න ගියාම එහෙම ප්‍රොෆෙෂනල් එක ඒ කියන්නේ ප්‍රොෆෙෂනලිසම් ඒ කියන්නේ මේ ටෙලිනාට්‍යයක මම ඒක දැකලා නැහැ. ඒ කියන්නේ අපි දැන් යාළුවෝ ෂූටින් පැක් කරාට පස්සේ තමයි ආයි මං ධනුෂ්ක කියන දන්ට එන්නේ එතකම් මට සර් කියලා කතා කරන්නේ. ඊට අමතරව යා වැඩේ වෙනුවෙන් දක්වන උනන්දු. ඒ කියන්නේ කොයි වෙලාවකවත් ෆෝන් එකවත් මම දැකලා නැහැ පාවිච්චි කරනවා. ෆෝන් එක ගත්තත් ගන්න මම නම් හිතන්නේ එහෙමයි. ෆෝන් එකවත් මම ගත්තත් ගන්න ඔයත් දැකලා තියෙනවා. ස්ක්‍රිප්ට් එකේ වන්නේ සමහරවිට අපි ෆෝන් එකට. සමහරක් කියලා ඒ කියන්නේ මම එහෙම දැකලා නැහැ. නැත්තම් ස්ක්‍රිප්ට් එක තමයි සීන් එක ඉවරුණාත් කන්න කතා කරත් නැහැ. කන්නේ මම පොඩ්ඩක් ගිහින් එන්නම් කියලා ස්ක්‍රිප්ට් එක බලාගෙන කියෝ කියෝ ආන්ලයින් ඉන්නවා. නෑ ධනුෂ්ක ඇත්තටම ඒකට හේතුව තමයි ප්‍රධාන හේතුව දැන් මම වැඩිය මේ ටෙල් නාට්‍ය රඟපාලා නෑනේ ඉතින් මම පුළුවන් තරම් මගේ මේ ඇක්ටිං ඒ කියන්නේ රංගනේ දියුණු කරන්නවා මොකද අපි කොච්චර යාළුවෝ වුණත් ඒ කියන්නේ අපි හරියට වචනේට කියනවා වැඩේදී හරියට වැඩේ වෙන්න ඕනේ අපි කොච්චර මොන වුණත් අපි කොච්චර හොඳ යාළුවෝ වුණත් වැඩේදී මේ මේ ඒ වැඩේ තියෙන්න ඕනේ ඒක මම හිතන්නේ අපි දෙන්නාගේ වැඩේ ඇතුලේ හොඳටම තියෙනවා හොඳටම තියෙනවා අනිත් මට ඕන දෙයක් මේ ධනුෂ්කට අධ්‍යක්ෂකවට කියන්න පුළුවන් ඒක තමයි මට තියෙන ගොඩක්ම ඒ කියන්නේ මම රිලැක්ස් වෙන්න මට තව තවත් උදව් වෙනවා ඒක මට ධනුෂ්ක ගොඩාක් ඒ කියන්නේ ලොකු පරාසයකට යන්න මට ඉඩ දෙනවා ඒක ගොඩක් අධ්‍යක්ෂකවරයෙක් කියන මන් දකින්නේ මේ කොලේ ලියලා දෙන එකම අපි ස්ක්‍රිප්ට් එකේ දරන අලුවා කියන්න ඕනේ නැහැ ඒ කියන්නේ යාට ඒ වචනේ තේරුම ගන්න පුළුවන් යාට හුරු කට දෙන වචන තියෙනවා ඒ වචනත් එක්ක අපි හදා ගන්න ඔයාලට chance එක දුන්නා තමයි ඔයාගේ ඇක්ට ගත්තොත් වෙන්නේ මගේ වැඩේත් ලස්සන වෙන්නේ ඉතින් අපි එහෙම කතා කරලා හදාගෙන තමයි මේ ගමන යන්නේ. ඔව් නැත්තම් රේස් මේ මේ ටෙල් නාට්‍ය මේ ට්‍රෙන්ඩින් එන්න බෑ මෙච්චරක් මන්ට නේද? ඒ ඒකයි ඒ වගේම තමයි ගොඩක් අපි දැකපු දෙයක් තමයි අධ්‍යක්ෂකවරයාගේ දක්ෂකම. ඇත්තරම මේ ඒකම කියන මම ලෝකෙ විශ්වාස කරනම දෙයක් තමයි අධ්‍යක්ෂකවරෙක් හෝ නළුවෙක් හෝ නිළියෙක් ඒ චරිතයට ඒ කියන්නේ ඇඟෙන්ම ඒ කියන්නේ ඒක ඔහුගේ ඇඟේ තිබිය යුතුයි කියලා. ඉතින් මේ වගේ ටෙල් නාට්‍යයක් කරන්න දැන් සාමාන්‍යයෙන් නළුවට රේස් පදින්න පුළුවන් වුණාට අධ්‍යක්ෂකවරයාට රේස් පදින්න බෑනේ. දැන් නිකන් වෙලාට අපි දෙන්න නිකන් වාහනවල රේස් පදිනවා. එතකොට මේ මේ අපි දෙන්න මාරු වෙලා වාහනේ පදිනවා. එතකොට මම මෙහෙම එල්ලිලා ඉන්නවා බයට. මොකද සමහර මේ වංගු හැම ගන්නකොට මට වැඩි ෆාස්ට් ගන්නවා අධ්‍යක්ෂකවරයා. හිතන්නකෝ දැන් අධ්‍යක්ෂකවරෙක් මේ මේ නළුවත් එක්ක රේස් පදින නළුවත් එක්ක එක ට්‍රැක් එකේ මේ රේස් පදිනවා කිව්වම හිතා ගන්න පුළුවන් නේ මේක කොහොමද වැඩේ වෙන්නේ කියලා. එතකොට තමයි ඇත්තටම අධ්‍යක්ෂක මං හිතන්නේ අධ්‍යක්ෂකවරයා කියන්නේ মালටි ටැලන්ටඩ් පර්සන් කෙනෙක් වෙනවා. අපි දැන් ඔහොම බටර් ගෑවට ඊළඟ වැඩේට ගන්නක් ගැන පොඩක් හිතන්න ඕනේ. ඒක ෂුවර් නෑ. නෑ. ඒකනේ අපි කතා කරමු මොකද ඊළඟ වැඩේට කිව්වම මං කිව්වෙත් මේ නෑ මම නෙමෙයි අපි ඒ වැඩේට හරියන මනුස්සයව ගන්න ඕනේ කියන එක. නෑ වැඩේට හරියන්නේ නැත්තම් මම කතා කරන්නේ නැහැ යාළුකම තිබ්බට. අනිවා හරියන්නේ නිසා තමයි ඊළඟ වැඩේට කතා කරේ. එහෙම ඔයා ගැන රේසර් බයිසිකල් වල රේස් පදින බයික් රේස් නෙමෙයි නේ මොකක්ද තියනව නේද එහෙම ඕගොල්ලන් ගෲප් එකක් එහෙම. ඔව්. ඇත්තටම මේ හැම දෙයක්ම එකතු වෙලා තමයි මේ ටෙල් නාට්‍ය මේ මෙච්චර සාර්ථක වෙන්න හේතු වුනේ. සහ දැන් මට ඉන්න ෆෑන් බේස් එක මගේ යාළුවෝ දැන් මම සාමාන්‍ය ජීවිතේදීත් මෝටර් බයිසිකල් වලට ගොඩක් කැමති කෙනෙක්. ඔන්න රජයට හයිප් කැපැසිටි බයික් හොයා ගන්න ඕන නම් හේෂාන් ඔහොම අරන් යන්න තියෙනවා. කෝඩින් ගරි. මාව එක්කන් යා යෝග කිව්වම මොකද හයිප් කැපැසිටි බයිසිකල් ලංකාවේ පදින්න තහනම්. නමුත් මේ මේ අවශ්‍ය අවශ්‍යරේකින් ඕගොල්ලෝ අවශ්‍යරයක් තියෙන හින්දා ප්‍රශ්නයක් නෑ. මොකද එහෙම පාරේ පදින්න බෑ. අපි පාරේ පදින්න රැලි පැක් එකේ ඕ ඒ වලටනේ පදින්. ඉතින්
ඒකම මේ කියන්න ඕන දෙයක් තමයි ඔවුන් මේ 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 ඔය මේ බයිසිකල් පදින විශාල පිරිසක් ඉන්නවා ලංකාවේ. අපි සාමාන්‍යයෙන් 2 එකක් ගියත් ඒ කියන්නේ බයිසිකල් මෙයානවා 300ක් 400ක්. ඉතින් ස්පින් රයිඩර්ස් කියන ඒ කණ්ඩායම ඔවුන් ඒ ඉන්නේ සමාජිකෙන් සියලු දෙනා Facebook එකේ මේ හැමදේම ෂෙයා කරලා අපේ ටෙල් නාට්‍ය තව තවත් උඩට අරන් එනවා. ඉතින් ඇත්තටම ඔවුන් කියන්නේ अभी मैं टेलनाट दाम तव लोक बैक्स टीका लोक वाहन टीका दाऊ निकन दिन्हीं वगेम मैं ट्रवेल करना मैं दर्शकदान मैं ट्रवेल करना कंदूल हाइकिंग करना कैंपिंग करना हर हाथ तीन लोक पीड़ा ई थिंक ओन मट लोक शक्ति हकना मे उमेकूला टीम वर्क मे सार्थक मगे मुदली बैक पोड़ बैक लोक बैक अत्म गिरा मैं बैक आशा पड़ता है टेलनाटे मोडल करना हेमदे अत्र अद्दे दू अटक मंगे गत बैस मंग अत्र बैक ये साली अद्र तीन मंगू अटक बैस मंग ई थिंग मंग हितना मम कोंडे कपाल मे चरत्र इन प्रधान हेतु मे चरत्र तीन आदर मुखद मेक मगे जीवित मे चरते मम जीवत्ते मट हर लेसी मे चरते करा मुखद एक मगे अंगे मगे पौद्गल की जीवित तीन इतिंग धनुष मट एम कथागर हम कोंडे नौक पवयानी ओ कोंडे अब अभंकित अभी इतने मंद हितवत्ति पटंगा मे प्रधान मंगे लंका व्यति मुकद सासिंग मे की दीवा अद्यक्ष लक्ति मार मोटो मगे पे मंगी एक गुडक मैं आप मेलनाटे सार्थक हेतु फोटो वीडियो तीन मंगा मे कवदर दवास मेहिम मेहिम तेजी समहार इवा कि मम अंदो मत चित्र अंदोल मम अंदेलतम इव कर दी सह समहार स्टेनसील कपल ये मंगन नलवेको निली चरत आदर पटंगत्र पास देवा हरी सामान्य देवा मुखद अभी चरित जीवत्न अभी गाने मुखद सामान्य मम दीन देता है मम है भाई इंडिया टीवी कमर्शियल इंदी मट तेरी देता कॉस्ट्यूम डिपार्टमेंट अभी ओट अभी ओंट अभी अभी सपोर्ट दिन्न देना अंदगी रंगपान रेडी अभी ओते कथागल मट मेन मे हरी हिरा मट मेन मे अंदू मेहमे दिब्बत मगे ऐक्शन मम रेस पदिदी मट सार्थक रु बोलो इला अत्र आप हर्ष मल्ल कलाध्यक्ष हर्ष मल्ल लुक् सपोर्ट मे हेम देख हेमोम कथा कर एक मट गुड मुखदेगा सिंधु कथा कर सिंधु मंग आस सिंधु अतीनोने मंग आस पदराज की प्रेम की मर्विन पेर गायनाकरण खतरक तनिवी गीन गीते मंग एन आ सिंधु पौद्गलिक हेतु पौद्गलिक अद्दीमे अभी सिंधु हाल අපි ඉතින් ආයි දන්න දෙන්නේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතුලා ඉන්නවා. ඉතින් VFM එකේ ඔයගලන්ට අහන්න පුළුවන්. අහලා ඉවර වෙලා ඔයගලන්ට බලන්න පුළුවන් YouTube එකේ. ඒක subscribe කරන්න channel එක මං හිතන්නේ VFM. අර සාමාන්‍ය YouTubers කියන්නේ bell icon එක click කරන්න පහතින්. ඔව් පහතින් තියෙන bell icon එක මේ ඔබන්න. එතකොට ටින් ගාලා සද්දයක් එනවා. ප්‍රශ්නයක් තියෙනවා මේ හේෂාන්ගෙන් අහන්නම හිටියේ මං කියන්නේ මේ
ආන chance එකක් හම්බුන්නේ අපෝ ටිකක් ගැහනවාද මේ පෞද්ගලික වහනවාද මෙහෙම අහනවාද දැන්ම අහලා දාන්නනේ අහලා දාන්නකෝ බලන්න පොඩ මේ ආදරය කරත් පොඩ්ඩක් ඔයා කියන්නකෝ ආදරේ ඕනේ මොකද අපි මේ හේෂාන්න ඉක්කොන්ට කසාද බන්දලා දෙන මේ තැනක ඉන්නේ කියන්නේ ඒකට අපි හොයනවා කෙනෙක් ඕගොල්ලන්ට පුළුවන් බලන් ඉන්න ගෑනු ළමයිට හේෂාන්ට ආදරය කරන අපිට එවන්න ඇප්ලිකේෂන් එකක් ඉතින් අපි ඒක බොක්ස් එකකට දාලා අහඹුලෙස තෝරාගෙන තමයි මේක කරන්නේ අයි බලෝක ඉස්සම මෙයා මොකද කියන්නේ කියලා ඒකට හරි දැන් මේකට ගොඩක් කට්ටිය එකඟ වෙන්නේ නැති වෙයි සමහර කට්ටිය ඒ කියන්නේ ආදරය කරන ගොඩක් කට්ටිය මුලින් අපි කියන්නේ බෑ ආදරය කියන්නේ මොකද්ද කියලා මොකද නැත්තම් මේ මිනිස්සු ආදරය ගැන කතා කරනවා ආදරය ගැන කියන්නේ නැති ආදරය ආදරය කරන්න දැන් මේ කාලේ මේ නූතන යුගයේ මං හිතන්නේ ආදරය ගන්න සල්ලි ඕන නැත්තම් ආදරය කරන්න හම්බෙන්නේ නැහැ මොකද අද වෙනකොට ආදරය කියන්නේ වගකීමෙන් දුව කතාව කියන්නේ වගකීමෙන් කියන්නේ ඒකට හේතුව දැන් හිතන්නකෝ आदरे इंटरनेट भावित मनोवागे मगे चरित अध्यक्ष ओहे भूमिका मे करादी मे गोडा काटे पे मे पीटी पास मे मुका मे करा गेला अभी एक ना गोडा कथा तो अध्यक्ष ने संपूर्ण अध्यक्ष ने मुलिम आवे को देखे समाहर काटी इन फोटोग्राफी मे करला तमा अध्यक्ष ने एक टेल ना अट्टे मे फिल्म सोल्ट अब फिल्म सुद्धा करला तीन अभी एक ना गोडा क्यों अध्यक्ष ने पीवीसी ने क्या ඒ කියන්නේ මේක සමහරක් කිට අර අමුතු දෙයක් වෙන්න පුළුවන් සමහරට ඒ කියන්නේ අපේ ගෙදරුණු හිටියා මට මේ සමහරක් කිට පිස්සු කියලා මොකද චූටි කාලේ ඉඳන් මට ඕනේ කියන්නේ ෆිල්ම් ඩිරෙක්ටර් කියන්නේ දන්නේ නැහැ මම ෆිල්ම් හදන්න තමයි මං කියන්නේ මට ඕනේ මොකද්ද කරන්න ඕනේ ලොකු වුණා මට ඕනේ ෆිල්ම් හදන්න මට ඕනේ ෆිල්ම් හදන්න ඒ කියන්නේ පොඩි කාලේ ඉඳන් ඔය පිස්සුව පස්සේ තමයි මං දිව්වේ VFM එකට පින්සිට දෙන්න මමත් ඒ ටික ආත්මේ දැනුයි දැනගන්න ඒ කතාව කියලා නැහැ ඉතින් මං එහෙම ලොකු කොට කොහෙවත් මං හිතන්නේ යාළුවෙක් එක්කවත් ඊට පස්සේ කොහොම හරි ස්කෝල යන කාලේ ඉඳන් මේකම තමයි මම ෆලෝ කරේ කියන්නේ මීඩියා ඊට පස්සේ මම ෆොටෝග්‍රැෆි ඉගෙන ගත්තා මං කියන්නේ පළවෙනි මියුසික් වීඩියෝ එක හැම මම කරනකොට ස්කෝලේ යනවා මම ස්කෝලේ 11 වසරේ 12 වසරේ වගේ තමයි ඩිරෙක්ට් කරපඩංගා මහා නාමය මම මහා විද්‍යාලයේ කොළඹ
ඊට පස්සේ මම ඉගෙන ගත්තා ඒක ගැන. ඒ කියන්නේ එඩිටින්, ෆොටෝග්‍රැෆි, ඒ කියන්නේ ඩිප්ලෝමා කරලා ඒ සියල්ලක් ගැන, ඒ කියන්නේ නොලෙජ් එක ගත්තා, තියරි නොලෙජ් එක, ඒ කියන්නේ අපිට ප්‍රැක්ටිකල් කෑල්ල වගේම අනිවාර්යයෙන්ම හේෂාන්, ඒ කියන්නේ තියරි කෑල්ල දරගන්න ඕනේ. ඒ කියන්නේ අපිට තියෙනවා රූල්ස් පාවිච්චි කරන්න. ඒක කඩන්න පුළුවන් තැන් ටික අපි කරන්න නම් අරක දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔහම ඉන්නකොට මගේ, ඒ කියන්නේ මට ඕන වුණා ඉතයික් මනේ චිත්‍රපටයක් කරන්න. මම චිත්‍රපටි දෙකක් දැනට කරලා තියෙනවා. ඒ කියන්නේ මේ කොරෝනා කතන්දරෙත් එක්ක තමයි මට දැන් එළියට දාගන්න විදියක් නැතුව හිර වෙලා ඉන්නේ. मगे इसको आलू लक्षिक तिलक रन के लिए हम आलू इतना मटके हर वे पटांग मंग एक गेदरिंग अंदा मेकअप करांगे पलवी फिल्म मगेन फोटोग्राफी फिल्म एक भरत ली के पोडी लम फिल्म एक सोमरदी सा नायक महता तम एक सिंधु हेमल इवेकने लंका विन एक दवेन्त चरित्र टीक तम एक वेगर एक मंगीत बुद्ध मम अलूत्ना सूर्य वेश निरूपण हर्ष मंजुल एक दिन लंका विन लोकम वेडर कट्टी मंग अलूत्ना ये लोकम एक मंग हितु ना मट मेकर नमर विन ऐसी पास फिल्म दिख पास मेन राम एक ඊට අමතරව ඉතින් ඒ දවස්වල නම් මියුසික් වීඩියෝ එහෙම සෑහෙන්න කරා දැන් නම් එහෙම කරන්න වෙලාවක් නැති ප්‍රශ්නයක් තියෙනවා ඒ ටිකත් එක්ක තමයි ඉතින් අධ්‍යක්ෂණයට පිවිසුනේ ඉතින් ඇවිල්ලා මං හිතනවා වෙනස් දෙයක් මගෙන් වෙයි කියලා ඉස්සරහට ඇත්තටම වෙනස් දෙයක් වෙලා තියෙනවා මොකද මම පෞද්ගලිකව දන්නවා තව තව මේ ටෙලිනාට් අධ්‍යක්ෂණය ගන්න මේ කතා කරලා තිනවා ඉතින් ඇත්තට මේක ගොඩක් වටිනවා මොකද මේ මං කියන්නේ හැම වෙලාවෙම මට නම් හිතන විදිහ සුදුසුසාට සුදුසු තැන ලැබිය යුතුයි එතකොට තමයි මේ ශේෂ්ත්‍රය නේද අපේ පැත්තෙන් නල්විලියන්ගේ පැත්තෙනුත් එතකොට අධ්‍යක්ෂකවරුන්ගේ පැත්තෙනුත් ඉන්න ක්‍රූ එක මේ හැමෝගෙම පැති වලින්ම දිනු වුණොත් තමයි මේ ශේෂ්ත්‍රය හොඳ තැනකට එන්නේ මොකද අපි කතා කරනවනේ හැම වෙලාවෙම මේ ශේෂ්ත්‍රය යම් කිසි පහතට ගිහිල්ලා තිනොයි කියලා ඉතින් අපි ඇත්තටම රේස් ටෙල් නාට්‍ය ඔස්සේ අපි ඒක ගොඩක් මේන්ටේන් කරනවා මේ කියන්නේ ඇත්තට මට මේ නළුවෙක් විදියට මට අවශ්‍ය කරන සියලු දේ ඒ කියන්නේ මගේ බොරු කියන්නේ නැහැ ඇත්තම කිව්වොත් මගේ ඒ කියන්නේ පේමන්ට් එක පවා මම ඉල්ලපු ගාන මට ඒ විදියටම හම්බුණා ඒ වගේම ඒකට මම ගීත මේ ගොඩක් ස්තුතිවන්ත වෙනවා ගීතාංජන ඩී කොස්තා මේ ටෙල් නාට්‍ය නිෂ්පාදකවරයා ඒ වගේම මේ මම මේ ඔහුත් එක්ක සමහර දේවල් කතා කරද්දී ඔහු හරිම ඕපන් ඒ කියන්නේ දැන් ඔය ගීතාංජන අපි මේ මම අලුත්ම මගේ මේ මේ සූට් එක මේ රේසින් සූට් එක මහන්ඩ මේ මේ බලද්දිත් මම මේ අධ්‍යක්ෂකවරයාටයි නිෂ්පාදකවරයාටයි කතා කරාම එවුන් මට ලොකු නිදහසක් ලබා දුන්නේ. එතකොට මට පුළුවන් මගේ අයිඩියාස් එක්ක මේ ටෙල් නාට්‍යයට මගේ 100ට ඒ කියන්නේ 100කටත් වැඩිය මගේ මේ හිතේ තියෙන දේ දෙන්න. ඒක ගොඩක් වටිනවා අපේ ටෙල් නාට්‍ය සාර්ථක වෙන්නත් ඉස්සරහට දැන් ඉන්න තියෙන. ඕගලන් බලන් ඉන්න මේ ටෙල් නාට්‍ය බලන්න. මේ මේ රාත්‍රී 8ට මේ මම හිතන්නේ ආයි අපි සින්දුවක් අරෝ හේෂාන්ට මයික් එක දුන්නොත් ගන්න නම් එන්නේ නැහැ. ඕගලන් හේතුව නැහැ. ඕකට ප්‍රධාන හේතුව තමයි මම මේ ලංකාවේ channels තුනක මේ ප්‍රසන්ට් කෙනෙක් ඉදිරියට වැඩ කරපු හින්දා මේ කියන්නේ දැන් නිකන් මට හිතෙනවා මම මෙතන ප්‍රසන්ට් වෙලා මේ මට ලේසි වෙලා තියෙන දැන් ඒක ඔව් ඒක තමයි මේ මම කතා කරනවා වැඩි දෝ කියලා ඒකට හේතුව මම හිතන්නේ අර ඒ මේ 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 හැබැයි ගොඩක් දවසකින් මම ප්‍රැක්ටිස් කරේ නෑ මේ දැන් හොඳයි ඒක ප්‍රැක්ටිස් එක ඉදිරියට ආසම තව සින්දුවක් කියන්නේ ආසම තව සින්දුවක් මං කැමති මේ අපි සිංහල ගීතකින් හින්දි හරි දමිළ ගීතයකට හරි යනවනම් මම ආසයි ඒ ආර් රහමාන් කියන සංගීතඥයට. ඉතින් ඒ ආර් රහමාන්ගේ මම ගොඩාක් ආස කරන සින්දු තිනවා ගොඩක් දේවල්. ඒකට හේතුව මම ඒ ආර් රහමාන් වගේම ලංකාවේ සංගීතඥයෙකුත් තිනවා. මම ඔහුගෙනත් කියන්නම් ඊළඟ මගේ සින්දුවෙන්. ඒ ආර් රහමාන් මම හිතන විතර මේ සින්දුව මේ වගේ සින්දුවක් මම ඉල්ලන්න හේතුව තමයි ඔහු ඒ කියන්නේ नूतन संगीतयात उनगे इंदियानु शैलियात देखम एकतु कल तमें हुगे गोड़ा गीत निर्माणे करान मंग एकड़ हारी कैमती इतिंग ए हिंदा सामान्य मंग कैमती में सिंधु तमें रोजा में मणिरत्नम सगे में रोजा में चित्रपाटे रोजा गीते एक हिंदी का तीनों तमिल का तीनों इतिंग धनुष को मुकदी तने अभी अनिवार्य में सिंधु हलो මේ ආදරය කියන්නේ හරිම මේ ආදරේ හිතන මේ මාතෘකාවක් නේද ඔය අපි ආයි දන්න දෙන්නෙක් එකේ ඉන්නේ දන්නවා වැඩි සමන්ත අපි දන්නවා ඔය ඇත්තට මම දැනන් හිටියෙත් නෑ මේ වගේ මේ පුද්ගලෙක් එක්ක මෙච්චර දවස් මං ආශ්‍රය කරයි කියලා ඔව් මම දන්නේ නෑ ඔව් දැනන් හිටියයි කියලා ඒකට හේතුව තමයි මේ මේවා ඇත්තටම ගොඩක් VFM එකට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වගේ මේ අපි දෙන්න මෙහෙම කතා කරලා නෑ පෞද්ගලිකව කතා කරලා තියෙනවා මේ විදිහට නෙමෙයි ඔව් මේ විදිහට නෙමෙයි ඔය කියන්නේ ඔය සාමාන්‍යයෙන් ඔය මේ හලෝ ඒ කියන්නේ මෙහෙමයි අපි අරහයන් අපි ට්‍රිප්ස් යන් එහෙම අපි නාන්න යන ඒවා නම් මලන් ඒව ටික තමයි කතා කරන්නේ අතර අපි එහෙමත් ගියා ගෝ ගියා ඊට පස්සේ මේ මං අහන්නේ මේ කල්පනා කරේ අර මාව අමාරුවේ දාන්න හැදුවනේ මේ ආදරය කරන්න මොන වගේ කෙනෙක්ද හොයන්නේ කියලා
හේෂාන් මොන වගේ දැන් ආදරේ කරන්නේ කවුරු නැහැ කිව්වනේ මම දන්නේ නැහැ නෑ කියලා කියනවා අපි මෙහෙම කොයි වගේද අපි මෙහෙම හිතමු දැන් ආදරේ ගැන කතා කරපෙන්ද අපි හිතමු දැන් අපි විවාහ වෙන්නත් එපැයි ඔව් විවාහයට සුදුසු කෙනෙක් හොයාගන්නත් එපැයි දැන් ඕකත් ලොකු ප්‍රශ්නයක් මට තියෙන මොකද මම සාමාන්‍ය ජීවිතයේදී ටිකක් ඒ කියන්නේ මම දන්නේ නැහැ ටිකක් ওই සම්බන්ධ වෙනස් ආකල්පයක් තමයි දරන්නේ මම කැමති ලංකාවේ ඒ කියන්නේ මම බඳින ගෑල්ලාමයා ගොඩක් ඕපන් වෙනවා उदे पलनी अनीत तमें मट कैम थर्मल मगर मंगलू एम हरी अड़े का मस्मांच तमें वेडपूर का वेजिटेरियन कटे बनी इट मट मैं ये मगे हटी मे मुकद मम प्रोटीन वेडपूर गंड कम हेतु मेधावसल नीमी नम तपी हमला व्यायाम कर रोने तो कट प्रोटीन बहुल आहार गण नीति तीन एलोल वाला तीन कोलपाट मेंलोल जाति के हर क्या वेजिटेरियन कट्टे मुकद मंकी तवता वेजिटेरियन कट्टेगा मुकदेल मस्क मट हम मुकद मगे दिन एलोल टेदे मस्ट मंदी मस्क लगे मस्तर इवागे मंकी गुड़क अपे टेलनाटीन ශිල්පීන්ට වැඩ කරන කට්ටියට පුළුවන් නම් වෙජිටේරියන් වෙන්න මොකද ඇඟට සොදයි ඔක්කොම හොදයි ඇඟට සොදයි මොකද අපි ඉගෙන වැඩිපුර හිතන්න ඕනේ මේක මම වීඩියෝ එකේ චාන්ස් එක හම්බ වෙන ඊට පස්සේ ප්‍රොඩක්ෂන් මැනේජර් එලෝලු කෑම ගණන් අඩුයි කියලා ටක් ගාලා එලෝලු කෑම ඕඩර් කරනවා අන්න ඒක ඊට පස්සේ වෙන්නේ අපිට මේ අර එලෝලු විතරක් කන කට්ටියට එලෝලු කෑම එකක් ඕඩර් කරනවා එතකොට මස් කැල්ල නැති වෙනවා ඉතින් ඒ හින්දා මේ ඒක ප්‍රසිද්ධ කරන්න එපා කියලා මම බොහොම ගෞරවයෙන් ඉල්ලා සිට මේක මම වීඩියෝක් ඉදිරියට තමයි කිව්වේ අර මුල් අහපු ප්‍රශ්නෙට මම කියන්නේ එහෙම අර වැඳගෙන ඉන්න මේ වගේ මේ ගැල්ලමක් මේ මට අවශ්‍ය නැහැ මං කැමති ඒ කියන්නේ දෙන්නම එකමුතු වෙලා ජීවිතය ජය ගන්න කෙනෙක් මොකද සාමාන්‍යයෙන් දැන් මොන හරි දැන් හිතනකොට මම දෙයක් කිව්වා හැබැයි ඒ දේ වැරදි ඇයට කියන්න පුළුවන් ඉන්නෝනේ මේක වැරදි මේ මේ හැබැයි හේතුවක් තියෙනෝනේ මෙන්න මේක වැරදි මෙන්න මේක අපි නොකරෙමු කියලා එහෙම එහෙම කෙනෙක් තමයි මම බලාපොරොත්තු වෙන්නේ නැත්නම් හැම දෙයකටම එයි මේ කියන වගේ ගැල්ලමක් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ ඒකට හේතුව තමයි මං इतने दिया लोके जयगा लोके विवृत मन युक्त का विवाह जीवित लंका कैंपिंग ट्रावल कर ප්‍රශ්න ඒ ප්‍රශ්න ටික තියෙනවා ඔව් මොකද මගේ Facebook එකේ මට එන messages වලින් ඒක තියෙනවා මම ඔය කොහේ හරි ඒක එහෙම කැමති ළමයින් ඔයා ගෙනියන්න සූදානමින් ඉන්නවද කැම්පින් එක යන්නේ ඒක ලොකු ප්‍රශ්නයක් ඒ ප්‍රශ්න මම මෙතන තේරෙන්නේ ඒ ටිකද මේ කියන්නේ කියලා ඔව් මේ මේ ආරක්ෂාවට දැන් මටත් එන්න වෙයි ඊට පස්සේ වැඩ ටික ඔක්කොම දාලා මේ මම එතකොට අධ්‍යක්ෂක වරයටත් පුළුවන් ලස්සන මේ travel කරන්න ආස කරන කාන්තාවක් මේ එක මේ මේ ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගන්න අය කියන්නේ මට ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගන්න උදව්වක් තමයි මේ කරන්නේ लंका गुडकमे हमला लंका जोब साली होते कैंपिंग ट्रावल करूट निवाड़ दस गेदर इन अवश्य साधारण इतने अभी फोटो दम साहन दवा मेम एक अभी दिना चमकी संबंध वेरदी मंगितात्त बलागंड प्रश्न अभी कंदे अमार कोमारी हईकर उड़े अभी अपे मन से निदास कतंदर कैंपिंग नमदीत गैल्लम ఇంగియా కిల ఇట్వాస్ యావో బలాగన్నో ఎసుకుంటారు మగే నిదాస నతివేను
හිතනම මේ කැලෑවේ මේ අස්සේ රිංගනෝ කියන්නේ කැලෑවේ තියෙන ගස් එතකොට අපි දැකපු නැති මේ දියැලි තිනවා ඉතින් ඒව මම බලන්න යනවා දැන් ගෑල්ලෙක් ගියාම අපි කෑ ගහන්න ඕනේ කැලෑව ඇතුලේ කොහෙට යන්න බෑ වතුරේ ඉතින් එතකොට ගෑල්ලෙක් එක්කන් යන එකෙන් පොඩි අර මගේ නිදහසට මගේ ඒක එක්ස්පීරියන්ස් එහෙම තියනවාද එහෙම එක්කන් එනවා කියන්නේ මම එහෙම වෙලා තියනවාද නැත්තෙමත් නෑ ඒකයි මේ කියන්නේ නැත්තෙමත් නෑ මං සමහර මගේ යාළුවොත් එක්කයි යනවනේ ඒගොල්ලන්ගේ වයිෆ්ලා අනිත් එක දැන් යාළුවන්ගේ වයිෆ්ලා තමයි මේ ගිහිල්ලා එක්ස්පීරියන්ස් වෙන්නේ එහෙමත් වෙනවා අනිත් එක තමයි දැන් ගොඩක් කට්ටෝ කැම්පින් වල අහන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි කොහොමද ටොයිලට් යන්නේ කියන්නේ දැන් මොකද මේ කඳු උඩ මුකුත්ම නෑනේ මොකද අපි හයික් එකේ ඉන්නේ සමහර කඳු උඩ පොඩි පොඩි දිය පාරවල් තියෙනවා එතකොට නම් ප්‍රශ්නේ නෑ නෑ නමුත් ඉතින් අපි පොඩ්ඩක් සුද්ධෝ හිතන විදිහට හිතන්න වෙනවා කැම්පින් ගියාම ඉතින් ඒ හින්දා මේ ඒවට තරියන ගෑල්මෙක් වෙන්න ඕනේ මාත් එක්ක ඒ කියන්නේ මගේ බිරිඳ වෙන්න නම් මේ ප්‍රෝග්‍රෑම් එකෙන් බලන්න වෙනවා ඇප්ලිකේෂන් එක දාන්න මොකද එන්න එන්න සුදුසුකම් ඉල්ලනවා වැඩි වැඩි ඒ නිසා අනිවාර්යෙන් ප්‍රෝග්‍රෑම් එකෙන් බලන්න වෙනවා හැබැයි මං හිතන්නේ මේ හේෂන් හරි වාසනාවන්ත ඒ කියන්නේ ලංකාවේ තියෙන ලස්සන තැන් බලන්න ඒ කියන්නේ හැමෝටම වාසනාව නැහැ ඒ කියන්නේ මාත් සෑහෙන ආසයි මාත් ගිහිල්ලා තියෙනවා හැබැයි ඔයා තරම් ගිහින් නැහැ නේ මම उड़ पैन දැන් ගොඩක් කට්ටිය දැකලා තියෙනවා කඩු ගන්නවයින් යද්දී අපි කඩු ගන්නයි නෝර යද්දී දකුණත පැත්තේ වගේ පේනවා සීගිරිය වගේ ලස්සන මේ ගලක් වගේ මේ කන්දක් ඒ තමයි බතලේ ගල අපි ඉංග්‍රීසි වලින් කියන්නේ බයිබල් රොක් කියලා මම හිතා බෙලිහුල්ලෝ පැත්තෙන් නෑ නෑ අපි මේක යන්නේ මාවනැල්ල කෑගල්ල පැත්තට වෙන්න ඉතින් ඒ ඒ පැත්තත් හරිම ලස්සනයි ඒ කියන්නේ මම ආසම පැත්ත තමයි ওই බෙලිහුල්ලෝ මේ මේ මොකද්ද ඒ මේ මේ පැත්ත ඒ පැත්තේ තියෙන කඳු හරිම ඒ කියන්නේ මේ සෞම්‍යයි දැන් නෝරෙලිය වගේ ගියාම අපිට තියෙන අධික සීතලක් නේ. නමුත් මෙතන අපිට සීතලක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඒ වගේ පැතිවල හරි සෞම්‍යයි. ඒ කියන්නේ වෙද එක අපිට සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙන්නත් හරිම ලස්සනයි. ඉතින් ඒ පැත්ත වෙනම අපි කතා කරන්න ඕනේ. නමුත් ගොඩක් අයට යන්න පුළුවන් තැනක් තමයි උඩ තියෙනවා මේ පන්සලකුත්. ඉතින් පන්සලේ ඉන්න හාමුදුරුවනුත් මගේ හොඳ යාළුවෝ. මම බතලේ ගල හතර පාරක් නැගලා තිනවා බතලේ ගල තියෙන view point එක හරිම ලස්සනයි රෑට මුළු මාවනැල්ල ටවුන් එකම පේනවා හරියන නිකන් අර දියමන්ති වගේ ලයිට් බලලා හම්බේද ලස්සන මැරෙන්ඩත් ගියා මේ අන්තිම සැරේට කලින් සැරේ ගියේ එකේ මොකද මම හිටියේ සුලංකපොල්ල ගාව මගේ ටෙන්ට් එක දාලා මමයි යාළුවෙක් විතරයි මේ ආවා හුලම් පාරක් ඒක වැස්සත් එක්ක ඇත්තම හිතුවේ අනිත් පැත්තට කන්දෙන් වැටේ කියලා අපි දෙන්න පාන්දර එනකන් පිට මේ හුලංගින පැත්තට ටෙන්ට් එකේ තියාගෙන පැය 3ක් විතර ඔව් සටන් කරා මේ කොටියම වීඩියෝ එකකුත් කරා මේ සෙල්ෆි වීඩියෝ එකක් මේ කියන්නේ බැරි වෙලාවත් අපි ගහගෙන ගියොත් ඒ ආපු හුලම් පාටයි වැස්සටයි මේ මැරෙයි කියලා හිතලා මේ වීඩියෝ එකකුත් කරා නමුත් නෑ කොහොමත් ඒ වගේ ත්‍රාසජනක දේවල් කරන්න කැමති ඉරනේ අපි අර දියල්ලක නාන්න ගිහිල්ලා මතකද අර දියල්ලක් කුඩන්න කළ පැනලා මම් පල්ලෙහාට ලබයි හිටියේ නළුවෙක් හොයන්න වෙයිද කියලා තමයි ඒ වගේ දේවල් තමයි කරන්නේ දියල්ල නගින් පාරකුත් නෑ කොහොම හරි නගලා වතුරට පයින්නෝ ඔව් ඒ ඉතින් අත්‍තර මං කැමති මේ මේ ඉස්සරහට ධනුෂ්ක ඒ වගේ ටෙල් නාට්‍යයක් කරනවා නේ කියන්නේ ඇඩ්වෙන්චර් තියෙන හැබැයි මේ අපේ වාහනේම කඳුට දාන්න පුළුවන් තරක් වගන්නේ ලේසි නගිනවට වඩා ඒ එන අපි ඉතුරු ටික කතා කරමු අපේ නාට්‍යය තව ලස්සන සින්දුවක් තියෙනවා හෙමින් එස් පියන් කියලා අපේ නාට්‍යයේ තිර රචනය ලියන උදේප්‍රියන්ත කංකාගෙනගේම ලියන ඊට පස්සේ මේක තිලින තාරක තමයි මේකේ මියුසික් කරන්නේ ඉතින් හරි ලස්සනට කියනවා චරිත මනෝහරයි කෞශල්‍ය රංගොඩයි මේ සින්දුව මේ සින්දුව හෙමින් එස් පියන් අපි අහමු මේ සින්දුව VFM දන්න දෙන්නේ ඉතින් ආයි දන්න දෙන්නේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක අපි එකතු වෙලා ඉන්න VFM එකේ ඉතින් ඔයගොල්ලෝ ඇහුවා හෙමින් එස් පියන් කියන සින්දුව හෙමින් එස් පියන් කියන අපේ නාට්‍යයේ තියෙන ලස්සන සින්දුවක් ඒ වගේම මම පෞද්ගලිකව හරි ආසයි ඒකේ වචනවලට ඔව් ඒ කියන්නේ අපි උදේ ලියලා තියෙන වචන ඊට පස්සේ වගේම ඒකට ගැලපෙන සංගීතය සහ සංගීතය සමග ගැලපෙන වොයිස් ඔව් ඒ කියන්නේ පර්ෆෙක්ට් සින්දුවක් මට ඒ සින්දුව. ඒ කියන්නේ මගේ නාට්‍යයේ තියෙන හින්දා මම කියනවා නේ මම පෞද්ගලිකව කැමති ඒ සින්දුවට. නෑ ගියාගෙන යන්නකෝ මටත් තියෙනවා දෙයක්. ඒ සින්දුව ගැනද? නෑ ඔව් සින්දුවේ කියන්නේ මේ ගායිකාව සහ ගායකයා ගැන. එහෙනම් ඒකත් කියලා ඉන්නකෝ. ඔව් මොකද මේ 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 ගායකයා සහ ගායිකාව අතර මම ඔවුන්ගේ මේ මේ කටහඬට ගොඩක් කැමති මම මේ
දනුෂ්කර කියපු දෙත් ඒකෙන් තමයි ඒ ගායිකාවගේ හැකියාව නේද දනුෂ්කර මේ ගොඩක් මේ හොඳයි නෑ අනිවාර්යයෙන්ම ඒ කියන්නේ ඒ සින්දුවට ඉතාමත් ගැළපෙනවා ඒ කියන්නේ ඔව් ඒත් ගොඩක් ආසයි නේද ඔව් නෑ මම පෞද්ගලිකව මම කැමතියි අනිවාර්යයෙන්ම මේ වොයිස් එකට ඒ කියන්නේ ගායකයාගේ වොයිස් එක සහ දෙකටම ඒ සින්දුව ඒක මම කියන්නේ මියුසික් සියල්ලම ඒ සියල්ලටම කැමතියි නෑ මට තේරිච්ච දෙයක් තමයි ඒ කියන්නේ දනුෂ්කේ ගායිකාව සහ ගායකයා සෙට් කරන්න හදන්න බා ඒ පිටුසුම් ජීවිතවලත් පස්සට ඒක කරන්න හදන්න බා ඒ කියන්නේ අම්බුලාවක් නෑ මම කිව්වේ ඒක පෞද්ගලිකව මම කැමතියි කියලා කියපු කතන්දර ඇත්තයි මේ ගන්න දැන් උගලන්ටම තේරෙන්නේ නැති මම මේ මොකද්ද මේ කියන්නේ මෙතරම් පලි ගැනීමේ චේතනාව දැන් තියෙන අර මේ ශේෂාන්ට කියපු කතන්දර වල ඒවට අහු වෙන්න එපා මේ ආයම දැන් හේෂාන්ගේ මේ විනෝදාංශ තියෙනවා ගොඩක් හේෂාන්ට ඒ වගේ නේදලා මාරු ඒකේ හේෂාන් දැන් හඳුනා ගින එක බයික් පදිරක හේෂාන්ගේ එයාගේම දැනගමුකෝ අපි ඉස්පස්සේ මං කියන්න මේම කාලෙන් කාලට හොබීස් වෙනස් වෙනවා අපිට ඒක තමයි මාත් කියන්නේ ඒ කියන්නේ කාලෙන් කාලට හේෂාන්ගේ හොබීස් වෙනස් වෙනවා දැන් අපි ගැල්ලා මෙට් වුණා කාලෙන් කාලට වෙනස් වෙනත් ගැල්ලා මයින් හිත යන මේ තත්ත්වය එනවා අම් මිනිස්සුන් නේද ඔව් ඒක හරි අපි මේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් කියනවානේ මේ මම දන්නේ නැහැ මම විද්‍යාත්මකව කියන්නම් මිනිසා කියන්නේ සර්ව ලිංගික සත්ත්වේ හරිද එතකොට අපිට එක ගැල්ලමෙක්ගේ සිට තව ගැල්ලමෙට ඒ කියන්නේ මේ ආදරයකට වැඩිය ඇල්ම ඒ කියන්නේ මේ ආලය වගේ දෙයක් ඇති වෙන්න ප්‍රවණතාවය වැඩි අපි ඒ කියන්නේ පස්සේ කතා කරමු මට තේරෙනවා මූණ දෙකව මේ මට කියන්න ගිර ගොඩක් දේවල් මෙතන කියන්න මම එකක් දන්නවා මේ මට මේ වැඩසටහනින් පස්සේ මගේ චරිතයට ඇති වෙනවා ඒක ඒක මට හොඳටම ෂුවර් ඊට පස්සේ කොහොමත් හේෂාන් නයි මාත් එක්ක වැඩසටහන් වලට එන්නේ නැති වෙනවා මට කතා කරන කන්නේ මොකද මේක මේ ඇත්තටම දනිෂ්ක මේ 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 බොහොම සුවද ආරාධනාවක් කරා VFM එකෙන් අපිට කතා කරා අපේ රේස් ටෙල් නාට්‍යට ඇත්තටම ඒකට බොහොමත්ම ස්තුති මටත් කතා කරපු එකට ඔය කියන්නේ මම ඒ කියන්නේ අපි ඉතින් හොඳම යාළුවෝ වෙලා නේ ඉතින් ඔව් අන්නේ ඒක කතා කරන්න ඉතින් දේවල් තියෙනවා කියලා මම කතා කරා මම කැමති වුණා ඒ වගේ මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට එන්න මොකද අපි කොහොමත් හොඳ යාළුවෝ ඉතින් දැන් අර හොබි එක පැත්තට යන්නේ නේද ඔව් ඒක හොබීස් මේමය මම මට නම් හොබීස් මේ එක කාලෙන් කාලට වෙනස් වෙනවා දැන් ළමයි වගේ मम चित्रांदे चित्रांदलाट हेमत्न ඊට පස්සේ ස්කෝල් යන කාලේ ක්‍රිකට් මේ ප්ලේ කරා ඊට පස්සේ බාස්කට්බෝල් ප්ලේ කරා එතකොට බැඩ්මින්ටන් ගෙව්වා ඔය හැම දෙයක්ම කරනවා ඒ එක හොබිය ඊට පස්සේ කාලෙක දිනනවා ෆැෂන් ගැන ඉතින් හැමෝටම මං හිතන්නේ ඔකට පිස්සුවක් කියන්න බෑ හැම මිනිස්සෙක්ටම දැන් ධනුෂ්කට වුණත් දැන් මේ අපේ තිරේ පිටිපස්ස මෙතන ඉන්න අපේ කැමරා ශිල්පීන් මේ සහෝදරෙන් දෙන්නගෙත් අපි හැමෝටම එක්තරා පිස්සුවක් කියලා දෙයක් තියෙනවා ජීවිතේ සමහර මිනිස්සු කැමති සුපර් කාස් වල සමහර මිනිස්සු කැමති ඉගෙන ගන්න. ඒක පිස්සුවක් නෙමෙයි. හැම කෙනෙක්ම එක දෙයකට හරි කැමති. මගේ ඒ දේ වෙනස් වෙන හැම වෙලාවෙම. හැබැයි බයිසිකල් වලට දින පිස්සුව නම් කොහෙත්ම මේ නවතින එකක් නෙමෙයි. ඉතින් මම මරන කොටත් මේ බයිසිකල පැදීම කියලා හිතෙනවා මම. මේ ඉතින් අන්න ඒ වගේ මේ කාලෙන් කාලේ දැන් කැම්පින් යන. දැන් කැම්පින් යන්න බෑනේ මේ දවස්වල කොරෝනා හින්දා ඇඳිර නීති හින්දා කැම්පින් යන්න බෑ. මොකද ඒ ගම්පලත් වල මිනිස්සුන් කැමති නෑ. පිට බලත් වලින් ඇවිල්ලා තමන්ගේ පරිසරයේ ඒ කියන්නේ කඳු උඩට නැගලා මේ ඒ කියන්නේ මේ දේවල් කරනවට දැන් සාමාන්‍ය ලංකා ට්‍රැවලර්ස්ලා ගොඩක් විනාශ කරනවා ඒ තැන් වලට ගිහිල්ලා දෙයට කියන්නේ කන බොන දේවල් එහෙ දාලා එනවා තැන් තැන් වල වීදුරු කඩල එනවා බෝතල් වල මම හිතන්නේ ඇත්තටම ඒ කියන්නේ ඔයා ඒක කියන්න ඕනේ පණිවිඩයක් විදිහට දෙන්න ඕනේ ඒව නවතින මම හිතන්නේ අනිවාර්යෙන් දැන් අපි වුණත් අපි දෙන්න යනවා දියලි ගාවට ගිහිල්ලා ඔය අපේ ඉන්න තව සමාජිකයෙ ඉන්න ඔය තුන් හතර දෙනෙම ඉන්න ඔව් දැන් මං ගාව ඔය කැම්පින් ගියම් පොඩි ලිප් තියෙනවා පොඩි ගෑස් මේ කියන්නේ ගෑස් ටින් තියෙනවා ඕක අරන් ගිහිල්ලා අපි තාච්චි වල ඔය රොටියක් මේ පුච්චගෙන ඉතින් අන්න ඒ වගේ මේ තමයි අපි ඕක විඳින්නේ ඔව් කියන්නේ අපි ඇත්තටම ඒ කියන්නේ කොඩ විනෝදෙන් ඉන්නා නේද ඉතින් එහෙම ගිහිල්ලා අනිවාර්යෙන් අපි සෑහෙන විනෝද වෙනවා ඊට පස්සේ ওই කූඩැල්ලෝ එහෙම අපිව කනවා අපිට බෑ කූඩැල්ලෝ කන්න හැබැයි අපි ගෙනියන හැම දෙයක්ම කියන්නේ ටොපික් ඔලේ ඉඳන් ඔක්කොම අරගෙන තමයි එන්නේ මං හිතන්නේ අපි හැමෝම ඒ කියන්නේ වගකීමක් ඒක අපේ වගකීමක් ඒක අපිට ඇවිල්ලාන තියෙන දනුෂ්ක අපි ටෙල් නාට්‍යෙත් හොඳ ඩිසිප්ලින් එකක් මේ අරන් යන්නේ අපිට අර දේවලුත් අපි කරන හින්දා මං හිතන්නේ දැන් දනුෂ්ක හැම වෙලාවෙම මොන විහිළු මොනව කරත් තමන්ගේ වැඩේ තමන්ගේ ඒ කියන්නේ ඩිරෙක්ටර්ගේ ඒ පුටුවේ ඉඳගත්තර පස්සේ ඔහු ඉන්නේ එතන
අන්න ඒක තමයි තවත් ගොඩක් වටින්නේ මොකද එතකොට අපිට අර අර කොච්චර අපි මේ පිස්සු නටලා පිස්සු ඒ කියන්නේ අපි ට්‍රිප්ස් ගිහිල්ලා ඒ දේවල් මොනවා කරත් අපි වැඩේ මේක ඩිසිප්ලින් එකක් එක්ක යනින්ද තමයි අපි ටෙලි නාට්‍ය මෙච්චර සාර්ථක වෙන්නේ මම කියන්නේ ඒක පටල ගත්තනම් එහෙම කොහොමවත් ඒ කියන්නේ අවුල ඒ කියන්නේ ගොඩක් අය ඔක පටලගෙන තියෙනවා ඔව් මම කියන්නේ ඒක එතනට ගියාට පස්සේ අපි ඒ කියන්නේ මං ඩිරෙක්ට් පුපේ වාඩිුණාට පස්සේ මං ඒ වැඩේ කරන්න බත්තර පස්සේ මම කියන්නේ මගේ වෘත්තිය ඒක මගේ රස්සාව ඒ කියන්නේ මං හම්බු කරන්නේ ඒකේ එතකොට ඒක මං ඒ විදිහට කළ යුතුයි ඊට පස්සේ ඒක ඉවර වුණාට පස්සේ එතන මම නෑ ඊට පස්සේ අපි දෙන්න යාළුවෝ අපි යනවා යාළුවෝ එක්ක ට්‍රිප් යනවා ආදී ඇලිවල නාන ඔය ටික තමයි ඉතින් අපි කරන්නේ හැබැයි මං ආයි අර අපි කතාවේ ඇතෙන්ට ආවේ ඒ කියන්නේ මං කියන්නේ හැමෝම ඔය ට්‍රිප් යන හැමෝම පුළුවන් තරම් පරිසරයට ආද ඒ කියන්නේ අපි පරිසරයට ආදරය කරන්න ඕනේ මුලින් මං හිතන්නේ අපි මුලින්ම අපිටනේ ආදරය කරන්නේ ඔව් අපි කොච්චර කිව්වත් එහෙම අපි මේ ආවාට තමයි පනවගේ ආදරය කරන්නේ එහෙම නෙමෙයි අපි අපිට තමයි මුලින් ආදරය කරන්නේ ඊට පස්සේ මං හිතන්නේ අපි පරිසරයටත් ඒ හා සමානව ආදරය කර යුතුයි ඔව් නෑ අනිවාර්යයෙන්ම අපේ ගොඩක් අය කරන්නේ මං අර කියපු වරද ඒ කියන්නේ ගීරුල කෑම වීපු ඔක්කොම දාලනවා ආයි කට්ටියක් ගියාට පස්සේ ජරා වෙලා ඒක වගකීමක් විදිහට අපි දැනගන්න ඕනේ මං හිතන්නේ කරන්න ඔව් ඇත්තරම ඔය දේ කියුව එක ඇත්තරම ගොඩක් හොඳයි මොකද අපේ ගොඩක් කියන්නේ සංචාරය කරන්න දැන් ලංකාවේ සංචාරකයන් කිව්වම පැති ගොඩක් කට්ටිය ගොඩක් ඉන්නවා ඉතින් මේ ඒ අය දැන් සමහර අය ඉන්නවා වීකෙන්ඩ් එකේ ගිහලා දියල්ලක නාලා එහෙම ඒ කියන්නේ පවුල පිටින් ගිහිල්ලා එහෙම ඒ අය පොඩ්ඩක් හිතන්න ඒ අරන් යන දේවල් ඒ දියල්ලට එකතු වුණොත් ඒ දියල්ලේ පල්ලෙහා ප්‍රදේශයේ ඉන්න පිරිසට ඒගොල්ලන් වතුර බොන්න පුළුවන් ඉතින් ඒ අයට කොච්චර ලොකු හානියක් වෙනවද එතකොට සත්තු මේ සත්තුන්ගේ පැවැත්මත් මේකට ගොඩක් බලපානවා ඉතින් ඒ හින්දා හැම වෙලාවෙම කන්දක් හෝ දියල්ලක් හෝ ඕන මොකද දැන් අර ගොඩක් තැන්වල සත්තු මෙල්ල දාලා තියෙනවා ඉටි කොල කාලා වේ දාලා ගියපු ඉතින් සෑහෙන ඔහලි ඔය සෑහෙන හානියක් වෙනවා ඉතින් ඔව් ඉතින් අපි හැම වෙලාවෙම මේ ඒ දෙත් අපි ඒ කියන්නේ වගකීමක් ඒ දේවල් ඒ විදිහටම කරන්න කිසිම දෙයක් ඒ කියන්නේ කඳු උඩට එහෙම අරන් යවන නම් කිසිම දෙයක් දාන්න එපා මොකද කඳු උඩට කවුරුත් එන්නේ සුද්ධ කරන්නේ මොකද කන්දක් උඩට යනවා කියන්නේ මාර අමාරු කිලෝමීටරයක් විතර උස කඳු තියෙනවා අපි ගිහිල්ලා කැම්පින් කරන්න එතකොට අර තව කෙනෙක් එනකොට මෙහෙම තිබ්බම කැතයි ඉතින් ඒ හින්දා මං හිතන්නේ අපි හොඳ පණිවිඩයක් දුන්නා අපිට තව සින්දුවක් අහන්න ඕ හේෂාන්ගේ ආසම සින්දුවක් අහමු දැන් මං හිතන්නේ මම මේ සින්දුව මම හිතන්නේ ලංකාවේ දැන් ඒ අරහමන් වගේ මං හිතන්නේ ආට් කියන එක කියන්නේ කලාව කියන එක අප්ඩේට් වෙන්න ඕන නිසා කලාව කියන්නේ මේ ටෙක්නොලොජි කියන එක මං විශ්වාස කරනවා ඉතින් ටෙක්නොලොජි එක අපි අඳුරගත්තේ නැත්තම් ජීවිතේ ඒ කියන්නේ කලාකරු දැන් අපි වුණත් අපි අනිවාර්යෙන් අපි මේ රංගනේ තියෙන ටෙක්නොලොජි එක අඳුර ගන්න ඕනේ. ඒ වගේම තමයි මේ සංගීතේ. ඉතින් ඒ එක හොඳට මේ පාවිච්චි කරන කෙනෙක් තමයි චරිත අත්තලගේ කියන්නේ. අනිවාර්යෙන්. චරිත අත්තලගේගේ මේ ගීත වලට මම ගොඩක් කැමතිත් ඒකයි. ඔහු මේ ලෝකෙදි දැන් අපි හැම වෙලාවෙම ඉංග්‍රීසි සින්දු අහනවා, හින්දි ගීත අහනවා, ශ්‍රී ලංකාවේ මේ ගීත අහනවා, සිංහල සින්දු අහනවා, දමිළ සින්දු අහනවා මේ හැමදේම අහනවා. නමුත් ඒ ඔක්කොම එකට එකතු කරොත් අපිට අපේ හදවතට ඒක දැනෙනවා වැඩි. ඉතින් ඒ වගේ මේ සංගීතඥයෙක් තමයි චරිත අත්තලගේ කියන්නේ. ඉතින් මම කැමති ඔහුගේ තියෙන සකුරා කියලා ගීතයක්. ඉතින් ඒ ගීතේ අහන්න ගීතේ වගේ මේකේ වීඩියෝ එකත් හරිම ලස්සනයි. ඔව් බොහොම අන්න ඒක තමයි. මේ මම කැමති මේ ශේෂ්ත්‍ර හැම වෙලාවෙම හොඳ ඒ කියන්නේ අධ්‍යයනය කරලා ආපු අයව එකතු වෙනවා. ඉතින් ඒ හින්දා චරිත අත්තලගේ කියන්නේ මම දන්නා පරිදි මම පෞද්ගලිකව වහඳුරන්නේ නැහැ. නමුත් දන්නා පරිදි ඔහු සීළු දේවල් මේ හොඳට ඉගෙනගෙන ආපු කෙනෙක්. සහ ඔහු හැම දෙයක්ම මුසු කළා එක්තරා විදිහක හොඳ ක්වලිටි එකක්. ඔව් අන්නේ ක්වලිටි එක මේන්ටේන් කරන කෙනෙක් මේ වීඩියෝ එකත් ඇත්තටම වීඩියෝ එකත් එහෙමයි ඔව් හොඳ මේ කියන්නේ ලොකු බජට් එකකට ගිය මේ ගීතයක්. ඉතින් ඒ ගීතේ ඔයගලන්ටත් ආසෙ හිතේ කියලා මම හිතනවා ඒ ගීතයත් අහලා බලමු නේද? අනිවාර්යෙන්. VFM දන්න දෙන්නේ VFM එක එකතු වෙලා ඉන්න ප්‍රේක්ෂකයන්ට කියන්න ඕනේ දන්න දෙන්නේක් වැඩසටහනින් අද එකතු වෙන්නේ රේස් ටෙලි නාට්‍යයේ හෂාන් මනුල සහ එහි අධ්‍යක්ෂකවරයා අධනුෂ්ක රේමන් කියලා නැවතත් අපි මතක් කරනවා. අපි කියන්නේ ඇත්තට මට හිතෙනවා එලාග මම නිවේදනය බබ්බේ ඇත්තට ඔකට අවතිරක හිටියේ කියන්නේ මේ ප්‍රසන්ට් කරන්න දාවේ නැත්නම් අපි දෙන්න මේ කතා කරන්නේ. ඔව් ඒකද මම මේකෙන් පොඩ්ඩක් මිදෙන්න ඕනේ හැම වෙලාවෙම මේ ඇත්තම කියනවා නම් මේ වතුර බැබිලේ හොඳ මිදෙන්න. ඔව් වතුර එකක් අම්බුණා නම් හොඳයි. මේ නමුත් අපි මේ අපේ ප්‍රේක්ෂකින් වෙනුවෙන් කතා කරන්න eBay මේ ඒ හින්දා තව දෙයක් තමයි මම කතා කරන්න ආසම දෙයක් තමයි ධනුෂ්කගේ ඒ කියන්නේ චිත්‍රපට පැත්තෙන් ධනුෂ්කගේ ඒ කියන්නේ අපි හැම අධ්‍යක්ෂකවරයාගේම අපි දකින්නවනේ යම් කිසි ටේස්ට් එකක් ඒ කියන්නේ ධනුෂ්ක හිතන්නේ මේ ධනුෂ්ක මොන වගේ පැත්තකට යන ඩිරෙක්ටර් කෙනෙක්ද ඒ කියන්නේ එහෙමයි ඒ කියන්නේ
දැන් අපි ওই ෆිල්ම් ගොඩාක් අය කියන්නේ බෙදලා වර්ගීකරණය කරන විදිහක් ඒ කියන්නේ ඇත්තනම මේක ඇතුලේ වර්ගීකරණ අපි ගොඩාක් අය කියනවා ආර්ට් ෆිල්ම් කමර්ෂල් ෆිල්ම් කියලා කියන්නේ මට හරි මම හරි කපටි මම ඕකෙන් ඔයාව මේ තව තවත් අඳුරු ගන්න එක කරන්නේ ඒ කියන්නේ අඳුනන දෙන්නේ දන්න දෙන්නේ කියන්නේ මේ ඊට පස්සේ ඒ කියන්නේ කමර්ෂල් ආර්ට් කියන එකනේ ඒ කැටගරි දෙකේම ෆිල්ම් දාත්තයි මම කරේ ඒ කියන්නේ පළවෙනි ෆිල්ම් එකයි තියෙන කමර්ෂල් ගණයට ඊට පස්සේ දෙවෙනි ෆිල්ම් එක අපි දෙවෙනි ෆිල්ම් එක නමත් පොඩ්ඩක් දෙවෙනි ෆිල්ම් එක ඇවිල්ලා පරිසමෙන් ඉන්න කියලා ද වයිට් මාක් කියලා තමයි ඒක ෆෙස්ටිවල් දාලා තියෙන්නේ ඒකේ ප්‍රොඩියුසර් විදියට වැඩ කරේ අතුල ඉද්දමල් ගොඩ අතුල අයියත් එක්ක දැන් අලුත් වැඩේ මම කරන්න ලෑස්ති වෙලා ඉන්න අලුත් නාට්‍යයක් ඉතින් ඒකේ ඇත්තම සුජීව ප්‍රියාලුයි සනාලි ෆොන්සේකායි තමයි මේන් රෝල් කරන්නේ මම හිතන්නේ හේෂාන් ඒක බැලුවා ඒ ෆිල්ම් මම ප්‍රීමියර් එක ඒ කියන්නේ ප්‍රීමියර් එක කියන්නේ ඇත්තම මේක රිලීස් වෙන්න තිබ්බේ ඒ කියන්නේ අපි ප්‍රෙස් එක තිබ්බේ රිලීස් වෙන්න දැන් ඒ කියන්නේ මට දිනත් හම්බු වෙලා තිබ්බේ ෆිල්ම් එකට මොනවාට කොරෝනා ප්‍රශ්නෙත් එක්ක පොඩි ප්‍රශ්න ටිකක් ඇති වුණා ඒක බැලුවා මම හිතන්නේ ඔව් බැලුවා මම බොහොම ආස කරන මේ චිත්‍රපටය ගණිතක තමයි ඒ තේමාව ඒ කියන්නේ සයිකොලොජි පැත්තෙන් මම ගොඩක් හිතලා තියෙනවා කියන එක තමයි මට හිතුනේ ඇත්තම එහෙම එහෙම මිනිසුන් ඉන්නවා प्रेक्षकमार्शल प्रश्न हम बल ओण फिल्म फ्रेम लाइट कलर अध्यक्ष මේ හැමෝම එකතු වෙලා යම් කිසි විදියකට කතා බහ කරනවා නะ සාකච්ඡා කරනවා නะ අනිත් එක තමයි මේ ටෙල් ඩ්‍රාමා එකේ මම මේ ස්ක්‍රිප්ට් රයිටර් එක පවා මගේ චරිතය ගැන මම කතා කරනවා ආයේ ෂූටින්ග් වලට කලින් ඉතින් එහෙම වාතාවරණයක් අපි හදාගත්තොත් මේ ශේෂ්ත්‍රේ ලොකු තැනකට යන්න පුළුවන් වෙයි මොකද නැත්තම් සාමාන්‍යයෙන් ලංකාවේ ටෙල් නාට්‍ය දැන් ගොඩක් කට්ටිය කියන දේ තමයි මම තිබ්බ ගැහුවා කියන එක. ඒ කියන්නේ මෙහෙම මේ ස්ක්‍රිප්ට් එක ගෙනවා මේක බලාගෙන ටක් ගාල කියලා වැඩේ කරනවා. එහෙම වෙන්නේ නැහැ අපේ ටෙල් නාට්‍ය. ඔව් අනිවාර්යයෙන්ම ඒ කියන්නේ ඔය කියන්නේ මං ඒ කියන්නේ අනිත් නාට්‍ය ගැන මේ අපි කතා කරන්නේ නෑ 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 අනිත් නාට්‍ය පාතර දෙමින කිසි දෙයක් කරන්නේ නෑ එහෙම නෙමෙයි ඒ කියන්නේ අපි පොඩ්ඩක් ප්ලෑන් කරලා පොඩ්ඩක් එහෙම ඉතින් අපි අර රේස් එහෙම ෂූට් කරනකොට අපි මල්ටි එහෙම කරන්නේ ඒ කියන්නේ කැමරා 8ක් 9ක් දාගෙන ලයිව් ස්විච් කරලා පොඩි එහෙම තමයි මා රේස් එහෙම ෂූට් කරන්නේ අපිට දැන් මේ දවස්වල තව ප්‍රශ්නයක් කරලා තියෙනවා නාට්‍ය දැන් ගොඩක් අහන නාට්‍ය නම් රේස් වලන රේස් දැන් අඩුයි නේද මේ දවස් ටික කියලා කොරෝනා නිසා ඇත්තනම ට්‍රැක් වහලා ඔක්කොම තියෙන මේ දවස්වල අපිට ගන්න පොඩ්ඩක් අපහසුතාවයක් තියෙනවා ආයි ඔක්තෝබර් පළවෙනිදෙන් පස්සේ තමයි අපිට ට්‍රැක් හම්බ වෙන්නේ ඒ කියන්නේ එතන ඒගොල්ලන්ගේ වැඩ කරන ලොකු ක්‍රූ එකක් අපි රේස් එකක් ෂූට් කරනවා කියන්නේ ඒ ආයතන අපිට ඇත්තටම ලොකු සපෝට් එකක් දෙනවා ඒගොල්ලන් ක්‍රූ එකේ ලොකු පිරිසක් වැඩ කරන්න ඕනේ ඉතින් මේ කොරෝනාත් එක්ක මේක කරගන්න බැරි තත්ත්වයක තමයි අපි මේ හිර වෙලා ඉන්නේ තව ඉතින් ටික දවසකින් ආයි අර පළරණ තිබ්බ ටික ආයි එනවා කියලා තමයි ඉතින් ඒක කියන්නේ ඇත්තටම අපි ප්‍රේක්ෂකින්ට අපි කියන්න ඕනේ අලුතෙන් අපි ඔක්තෝබර් වලින් පස්සේ ඒ කියන්නේ මේ ෂූට් කරාට පස්සේ ඕගලන්ට රේස් වලින් අපි දෙනවා අලුත්ම අත්දැකීමක් ඔව් ඒක හැමතිස්සෙම වඩා කලින් බලපු ටිකට වඩා ඔව් ඒටත් එහා මේ අපි ඕගලන් මොකද අපි අපේ පළවෙනි රේස් එක කැමරා 8ක් 9ක් විතර යූස් කරා ඒ කියන්නේ ඩ්‍රෝන් යූස් කරා GoPro යූස් කරා ඒ වගේ මේ කියන්නේ දැවැන්ත විදියට අපි ඒක කරා ඉතින් අපිට ඉස්සරහටත් ඕනේ මොකද අපේ ප්‍රේක්ෂකින් මුල් කාලේ මේ මේ කොටස් බලද්දී ඕන් කිව්වේ මේක මේ කියන්නේ මෙහෙම මේ ටෙල් නාට්‍යයක් මේ අපි මේ මේ දැක්කේ නැහැ එතකොට මේක බලන්න ගත්ත සමහර අය ඉන්නවා YouTube එකේ කමෙන්ට්ස් ඕගලන් ගිහිල්ලා බලන්න රේස් ටෙලිඩ්‍රාමා කියලා තියෙනවා YouTube එකේ නාට්‍යයත් බලන්න ඔව් නාට්‍ය බලන්න ඒ කියන්නේ සමහර කට්ටිය ඉන්නවා එක දැන්ට අපි කොටස් 32ක් ඉවර කරලා තිනවා ඒ කියන්නේ මේ ටෙලිකාස්ට්ලා තිනවා ඒ 32ම එකපාරට බලපු අය ඉන්නවා ඒ කියන්නේ මේකත් එක්ක එකතු වෙන්න මොකද මුල් මේ මේ කොටස් වල ඉඳන් ඒගොල්ලන් ආස මේ ඒ කියන්නේ බලපු නැති කට්ටිය එකපාරට බලාගෙන එනවා ඉතින් ඇත්තටම එහෙම මේ ප්‍රේක්ෂකින් පිරිසක් ඉන්න එකත් අපිට ගොඩක් වටිනවා ඔව් අනිවාර්යෙන්ම ඔව්
ग्रीक ඊජිප්ත් වල තියෙන ඉතිහාසය එතකොට ග්‍රීක ඉතිහාසය ඉන්දියානු ඉතිහාසය ඉතින් මේ ලංකාවේ ඉතිහාසය මේ 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 මේවා ඔක්කොම එක අපිට යම්කිසි අදහසක් ගන්න පුළුවන් දැන් අපි වැඩක් කරද්දී උනත් අපි ඉතිහාස කතාවක් කරනවා කියමුකෝ එතකොට අපිට හරිම ලේසි ඇඳුම් වලින් පවා එතකොට හැසිරීමෙන් පවා ඒ වචන වලින් පවා අව ඒ කියන්නේ ඇත්තරම ඉතිහාස ගැන අපි හොයන්න ඕනේ මේ අපේ ඉතිහාසය ගැන හැබැයි ඒක අර පම්පෝරි ගහන්න තරමට ගේන්න හොඳ නැහැ. මොකද එතකොට වෙන්නේ තව ඉතිහාසයක් පහතර දෙමීමක් නෙවෙයි පම්පෝරි මේ කතාව. ඒ කියන්නේ අපි අපේ ඉතිහාසය ගැන ආඩම්බර විය යුතුයි. මොකද අපේ හිටපු රජවරු ඒ කරපු දේවල් ගැන අපි කතා කරන්න ඕනේ. නමුත් කිසිම වෙලාවක තවත් කෙනෙක් තවත් පුද්ගලයන් තවත් ඉතිහාසයක් පහතර දාලා කතා කරන්න හොඳ නැහැ. මොකද අපේ ඉතිහාසය වගේම තමයි ඔවුන්ට ඔවුන්ගේ ඉතිහාසය. ඒකයි මම කියන්නේ හැම වෙලාවෙම අපි මිනිසුන් වශයෙන් එකිනෙකාට රෙස්පෙක්ට් කරගත යුතුයි. ඒ කියන්නේ අපි හැම වෙලාවෙම ගෞරව කළ යුතුයි. කතා කරද්දී පවා ගෞරව කරලා කතා කරන්න ඕනේ. එතකොට මේ මේ ගොඩක් අපි අතර තියෙන ප්‍රශ්න ගොඩාක් දේවල් මේ निराකරණය කරගන්න පුළුවන්. ඉතින් ඉතිහාසය කියන්නේ මම ගොඩක් ආස කරන දෙයක්. ඔය Facebook එකේ අපි අම්මලා අපිට බයිනවනේ හැම වෙලාවෙම ඉන්නේ Facebook එකේ ෆෝන් එකේ. ඒ කියන්නේ සමහරක් වෙලාවට අපි මේ කියවන ආටිකල් එකක් මොකක් හරි දේරයක් කියවන්නේ. ඒකට කියන්නේ තව Facebook එකේ කාටද නැද්ද? දැන් අපේ Facebook වල අපි වැඩි ෆොටෝස් අප්ලෝඩ් කරන්නේ නැහැ. මොකද ඒකට හේතුව අපි හැම වෙලාවෙම මේ ඔය ebooks කියන සංකල්පය ඇවිල්ලා තිනවනේ ලෝකෙටම ගෝලීයකරණයත් එක්ක මේ ebooks කියන එක ඇවිල්ලා තිනේ. ඉතින් එතකොට අපි පොතක්ම ගන්න ඕනේ නැහැ දැන් මේක අපිට පුළුවන් ෆෝන් එකෙන් මේ ටික කරගන්න. ඔව් අපිට මේ අපි දැන් ඔය දැන් සාහිත්‍ය ඉතිහාසය එක්ක කතා සින්දුවක් අහමු අපි තානේ. ඔව් ඒ කියන්නේ අපේ කතාවම තමයි මේ වහන ඔක්කොම අහගෙන ඉඳලා එපා වෙනවා අපේ කතාවම අහන්න කියලා. ඔව් අපේ දෙමව්පියන් ගොඩක් ඔය ළමයි සමහර ළමයි ඉන්නවා ගේම්ස් විතරක් ප්ලේ කරන. ඒ අයට පොඩි අදහසක් දුන්නේ ෆෝන් එකම බල බල ඉන්න. අපි ආයි එමු ඒකට. අපි දැන් සාහිත්‍ය ගැන කතා කරපු එකේ මං ආස සින්දුවක් තියෙනවා හරි ආස සින්දුවක්. ඒ කියන්නේ භරත මුනි පඩිවරයාගේ නාට්‍ය ශාස්ත්‍ර කියන පොතේ සංස්කෘතියේ රස නමයකට බෙදලා තියෙනවා. ඒකේ රෞද්‍ර රසයට ලියවිලා තියෙනවා රුපියල් තෙන්නකෝන් කියන හෙලේ මහා කවියෙක් තමයි ලියන්නේ මේ සින්දුව. සුනිල් ශාන්ත තමයි ගායනා කරන්නේ. ඒ සින්දුව දුදුනොද බිද කියලා සින්දුවක්. ඒකේ කතන්දරේ ඇවිල්ලා ගමක මේ ගැමි කාන්තාවක් ගෙදර උදේ එළියට එනකොට කුකුලා තමන් හදන කුකුලා මැරිලා ඉන්නවා. ඊට පස්සේ කුකුලා වෙනුවෙන් එයාකට සාපයක් ඉල්ලන්න මේගොලු නාගහකට වදින්නේ. කතරගම දෙවියන්ට තමයි වන්දනාමාන කරන්නේ. ඉතින් මෙයා ගිහිල්ලා ඉල්ලනවා මේ කතරගම දෙවියන්ගෙන් මේ කුකුලා මරපු කෙනාට සමේ මේ ඒ විදිහටම මරණය ලබා දෙන්න කියලා. ඒ කියන්නේ ඒ සින්දුව ඒක තමයි මේ කවිය මේ කවිය ලියන්නේ. ඒක සින්දුවක් විදිහට මම කියන්නේ අපි අහලෙමු. මෙන්න මේ සින්දුව. ඔගොල්ලෝත් අහන්න. VFM දන්න දෙන්නේ. ඔව් ඉතින් අද දවස ඇත්තම ගොඩක් විශේෂිත දවසක් මොකද මේ දන්න දෙන්නෙක් වැඩසටහන් තුලින් මේක මේ වැඩසටහනක් විතරක්ම නෙමෙයි ඇත්තම මේ අධ්‍යක්ෂක වෙරෙක් සහ ටෙලිනාට් එක ප්‍රධාන චරිතේ රංගපාන මේ ඒ ශිල්පියා සමග ඇතිවෙන ඇත්තම මේක මේ මට නම් හරි අලුත් දෙයක් මේ කන්සෙප්ට් එක කන්සෙප්ට් එක ඔව් ඔන්න ඇත්තම මේ කියන්නේ මේ මාත් මේක විතරයි දකලා තින්නේ ඒක ඇත්තම ලස්සන කන්සෙප්ට් එක ඔව් අතරම VFM එකට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මොකද මේ අපි ආස කරන සින්දුත් ප්ලේ කළා අපේ ඒ කියන්නේ අපි දන්න දේවල් ඒ වගේම නොදන්න දේවල් අපේ ප්‍රේක්ෂකින් එක්ක එකතු වෙලා ඒ වගේම අපි දෙන්නත් දන්නේ නැති දේවල් සමහරක් දැනගත්තද ඔව් ඒක තමයි ඒවා අපි අපේ ප්‍රේක්ෂකින් එක්ක මේ බෙදා හදාගෙන එහෙම වැඩසටහනකට මම ගිහිල්ලම නැහැ බොරු කියන්න ඕනේ නැහැ මම හිතන්නේ එහෙම වැඩසටහනක් නැහැ ඔව් මේකයි තියෙන එකම වැඩසටහන ඔව් ඉතින් බොහොමත්ම ස්තුතියි ඒ අතින් නේද VFM ආයතනයට FM එකට ගොඩක්ම ස්තුතියි ඒ වගේම අපි මේ
සාකච්ඡාව මේකට සාකච්ඡාව කියන්න බෑ ඇත්තම කිව්වොත් මේ මේක මේ බොහොම නිකන් කැෂුවල් සුහදව යන දෙයක්නේ ඉතින් YouTube එක මේ බලන්න VFM අපිත් අනිවාර්යෙන් අපේ Facebook මේ හරහා මගේ තියෙන ෆෑන් පේජ් එක හෂාන් මනුල කියලා ඉතින් ඒ හරහා මම අනිවාර්යෙන් ෂෙයා කරනවා එතකොට ධනුෂ්කටත් මේ මේ පුළුවන් මේ දේවල් ඒ විදිහට කරන්න ඇත්තම ගොඩක් වටිනවා ඒ වගේම අපි කියන්න කතා කරන්න ඕනෙම දේක් තමයි අපිට දැන් වැඩි වෙලාවකුත් නැති හින්දා නේද මේ ඒ කියන්නේ අපේ මේ ටෙලිග්‍රෑම් එකේ මේ ටෙල් නාට්‍ය මේක ටීම් වර්ක් එකන්නේ මේ ඉන්නේ කවුද මේ මේ මේවට මේ මෙච්චර තරම් අපිට ට්‍රෙන්ඩින් එන්න පුළුවන් වෙච්ච එක YouTube එකේ පොඩි කොටස් ගානකින් අපි ඉක්මනටම YouTube එකේ ට්‍රෙන්ඩින් ආපු එක ගැන මේ දේවල් වලට සීලු අපේ මේ ක්‍රූ එකේ ලයිට් අල්ලන තේ හදන අපේ මේ ගයන් ගි ඉඳන් මේ අධ්‍යක්ෂකවරයා තෙක් ඉන්න මේ හැමෝම එකතු වෙලා තමයි මේ දේවල් කරන්නේ අපි මං හිතන්නේ ඒක අර සමහරු කියන ඒ කියන්නේ මං දන්නා ඒ කියන්නේ මේක මගේ වැඩක් නෙමෙයි මේක අපේ වැඩ මං ඒ කියන්නේ මම හිතන විදිහ ඒකයි හේෂන් ඒ කියන්නේ හැමතිස්සෙම මේක මගේ වැඩක් නෙමෙයි මේක අපේ වැඩක් මේ කියන්නේ මේකේ සියලුම දෙනා ඕනේ මේ වැඩේ කරන් යන්න නැත්නම් මට මේක ජීවිතේට තනියෙන් කරන් යන්න පුළුවන් දෙයක් නෑ එහෙනම් මටම ඇඩ් කරලා මටම කැමරා කරලා මටම සෙට් ගාගෙන මටම Facebook දාන්න තමයි වෙන්නේ ඔව් අනිත් එක නල්විලියන්ගේ පැත්ත උනොත් කොච්චර ලොකු නල්ුවෙක් හෝ කොච්චර හොඳ නිලියෙක් උනත් තනියෙන් කරන්න බෑ මේ හැමදේටම ලයිට් අල්ලන එකතු වෙන්න ඕනේ. හැමෝම එකතු වෙන්නේ. මේ ශක්තිය තමයි ඇත්තම අපිට රේස් එකේ තියෙන්නේ. ඔව් අනිවාර්යෙන්ම ඒකෙදි ඒ කියන්නේ මේකේ ඉන්න කාස්ට් එක මං හිතන්නේ ඉතා විශාල කාස්ට් එකක් ඉන්නවා. ඒ කියන්නේ නාට්‍යයක ඉන්න. ඒ කියන්නේ කාස්ට් එක ගැන කියනවනේ ඒ කියන්නේ නම් ටික මතක තියාගන්න අමාරු තරම් නම් තෝගේ මං හිතන්නේ මේකේ තියෙනවා. ඉතින් මං ඒකේ මට මතක ටික මතක් කරන්නම් තරහ වෙන්න එපා. අමතක වුණා නම් ඉතුරු ටික මං හිතන්නේ හේෂන් මතක් කරාම මිස් වෙනවා. මේනක උමාලී ඊට පස්සේ සීනිය ආටිස් අයෙන් ගත්තට පස්සේ සංජීවනී වීරසිංහ මීනා කුමාරි චන්දිකනානායක්කාර දර්ශන් ධර්මරාජ් ඒ වගේ විශාල පිරිසක් නුවණි වැලිමුණි ඊට පස්සේ අපේ අලුත් හසිනිකා කරලියක් හසිනිකා කරලියක්ද නලින් ප්‍රදීප් උඩුවෙල ඊට පස්සේ අපේ සරත් අයියා ඒ වගේ ලොකු පිරිසක් මේකට රගපෑමෙන් දාගෙනවා මම අනිත් අය ගැන මේ කියන්නම් ඒ තමයි මේ යූටියුබර්ස්ලා ගොඩක් මේ මේ ටෙල් නාට්‍ය හරහා තමයි යූටියුබර්ස්ලා වැඩිම පිරිසක් රඟපාන්නේ මේ ටෙල් නාට්‍ය හරහා දැන්ට ඒ කියන්නේ ප්‍රධාන පෙළේ යූටියුබර්ස්ලා හතර දෙනෙක් ඉන්නවා ඒ තමයි ලෝචි එතකොට රැට්ටා සිකා එතකොට කොනාර මේ හතර දෙනාම රඟපානවා ඒ කියන්නේ තාම අපි එපිසෝඩ් 30යි මේක ගියේ ඒතුරු එපිසෝඩ් ටිකේ මං හිතන්නේ ලොකු කාස්ට් එකක් ඔයගලට බලා ගන්න පුළුවන් වෙයි. ඒකත් මං හිතන්නේ මේ අපිත් එක්ක මේ වැඩ කළා මේ මේ තියෙන මේ හිතවත්කම් එක්ක ඉගෙන අපි ගීතා කියද්දි විරාජ් මල්ලි එතකොට නුවන් ගුණසේකර එතකොට තව ඉමේෂාන් නෙල්ලිගහවත්ත පූජානි වාග්ය රශිපබා සංදීපනි මිෂෙල් දිල්හාර මිෂෙල් දිල්හාරව අපතක වෙන්න විදිහක් නෑ ඔයාලට. මේ කියන්නේ නාට්‍යතුලේ ඔය දෙන්නගේ තියෙන එක මේ මං හිතන්නේ ප්‍රේක්ෂකයෝ දන්නවා ඒක. ඔව්. ඒක නිසා අමතක කරන්න බෑ ඒ චරිතය. ඊට පස්සේ අපේ රොහාන් මේ රොහාන් එතකොට මේ එතකොට තව කවුද අපේ ඉන්න අතර විශාල පිරිසක් ඉන්නවා. අපි මේ ආදරයට මිනිස්සු ගැන ටින්ටින් තුසිත. ටින්ටින් තුසිත ඉන්නවා. එතකොට නිත්‍ය දේවින්දි. ඔව්. ඉතින් අතරම තව ඉන්නවා. ඔව් ඒ කියන්නේ නම් ටික ඒකයි මං කියන්නේ මතක තියාගෙන කියන්න පුළුවන් නම් ටිකක් නෙමේ තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ පොතක් ප්‍රින්ට් කරන්න ඕනේ මේ නම් ටික ඔක්කොම අපි මෙහෙම ලිස්ට් එක අරන් ඇවිල්ලා මේ කියන්න ඕනේ ඒ වගේම ඒ කියන්නේ ආටිස්ට්ලාගේ වගේම ඒ කියන්නේ මගේ ක්‍රූ එකක් ඉන්නවා මගේ වැඩ කරන මගේ කැමරමන් ඒ කියන්නේ කපිල සුගත් ඒ වගේම නිරංග සංජීව ඊට පස්සේ මේකප් ආටිස්ට් සාලිත ප්‍රොඩක්ෂන් මැනේජර් ලක්මාල් සිංහල ගොඩ ඊට පස්සේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් රොෂාන් ඒ වගේම ලසංක ඒ කියන්නේ මේ කට්ටිය මහර්ෂ මල්ලි ආර්ට් කරන්නේ ඉතින් මේ ඔක්කොමලත් එක්ක එකතු වෙලා තමයි මේ වැඩේ කරගත්තේ ඒ වගේම එඩිට් අපේ සම්පත් චතුරංග මියුසික් කරන්නේ රවි රොයිස්ට ඉතින් ওই කට්ටිය ඔක්කොම එකතුවක් විදිහට මගේ හොඳම යාළුවෙක් අපි දැන් මේ වැඩවලට මේ සම්බන්ධ වෙන්නේ නැත්නම් යාළුවෝ ගීතුයි මයිත් යාළුවෝ දෙන්න ඊට පස්සේ ඉතින් තමයි මේ වැඩක් කරන්න පටන් ගන්න ඉතින් යාගෙන ලොකු සපෝට් එකක් මම හිතන්නේ හේෂාන්ලට ඒ කියන්නේ සියලුම දෙනාට ලැබෙනවා ඔව් නෑ මේ අපි දැනගන්න ඕනේ එතකොට ඒ අයට ගීත් ඔයාට මේ දැන් මගේ පැත්තේ මං කියන්නේ මේ අපි මේ සහයෝගයක් ලබා දෙන්න. අනිවාර්යයෙන්. ඒ හරහා තමයි මේ හැම දෙයක්ම සාර්ථක වෙන්න හේතුව. ඒ වගේම අපි ප්‍රේක්ෂකින්ට කියන්න ඕනේ දෙයක් තමයි ඉස්සරහට රේස් ටෙල් නාට්‍ය කියන අපේ ප්‍රේක්ෂකින් බලන මේ උනන්දුවක් තියෙන අය ඒගොල්ලන් කියන්නේ මේ ඉස්සරහට මේක මොනවා වෙයිද? තව කවුද මේකට එකතු වෙන්නේ? මොකද දැන්ටමත් මේ විශාල පිරිසක් ඉන්නවා YouTubersලා ඉන්නවා. එතකොට සාමාන්‍ය ලංකාවේ ඉන්න හොඳම නල්විලියන් රඟපානවා. තව ඉස්සරහට චරිත එනවාද? එතකොට මේකේ රේස් එක මොකද්ද වෙන්නේ? එතකොට කොටස් කීයකින් නවතීද? ඔන්න ඔය ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපි ඒවා ඒ විදියටම තියලා. ඔව්.
එකෙන් අපි ඇත්තර මේ කොටස් 100ක විතර නාට්‍යයක් කරන්න තමයි බලාපොරොත්තු තියෙන්නේ. ඊට අමතරව මේ කතාව යන විදිය සහ ඊළඟට අපි ළඟපාන්න යන චරිත ගැන මං හිතන්නේ නොකියයිමු. ඔව්. අපි ප්‍රශ්නාර්ථය ඉඳලා ප්‍රශ්නාර්ථයක් තියමු. කියන්නේ බලන්න හැම මේ කතාව බලන්න බැලුවට පස්සේ ඔයගලන්ට පුළුවන් මේ කොහොමද කියලා ලස්සන දරගන්න. ඔව් ඒ ප්‍රශ්නාර්ථයක් තියලා අද මේ වැඩසටහනෙන් අපි දෙන්නට යන්න කාල වේලාව ඇවිල්ලා තියෙනවා. ලං වේගිනනවා කාල වේලාව. ඉතින් මං හිතන්නේ ඉස්සල්ලා මේ VFM එකට අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. අපි මෙතනට ගෙනාවට අපේ වැඩ ගැන කතා කරන්න, අපේ ඉස්සරහා වැඩ ගැන කතා කරන්න. ඒ කියන්නේ ඒ සියල්ලටම අපිට ලොකු අවස්ථාවක්. ඒ කියන්නේ අපි ප්‍රේක්ෂකයා දැනුවත් කළ යුතුයි. ඒ කියන්නේ අපිට තියෙන සමහරක් ප්‍රශ්න ඇත්තරම මේ නාට්‍ය කළ මේ දැනුවත්. ඒ කියන්නේ දැන් අපි කිව්වා කොරෝනා වලින් අපිට ඇති වෙච්ච ප්‍රශ්න, එයාල ට්‍රැක් වහලා ඒව අපිට කියන්න අවස්ථාවක් ලැබෙන්න මෙන්න මේ වගේ අවස්ථාවක් ලැබුණා. ඒක නිසා VFM එකට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ කියන්නේ මේ අවස්ථාවට හේෂාන් වයි මාවයි ගෙන්නුවට. ඉතින් අපි දැන් හරි කැමැත්තෙන් ආවේ මේ ප්‍රෝග්‍රෑම් එකට ආවේ හරි ආසාවෙන්. වැඩේ කරෙත් ආසාවෙන්. ඔබ දැන් නම් පොඩ්ඩක් තරහ ඇති හේෂාන් මාත් එක්ක. මේ විහිළුවට කිව්වේ මට දැන් මෙතන ඒක විහිළුවට කිව්වේ. ඒ ගෑනුලම එහෙම ප්‍රශ්න නැහැ. ඔව්. නෑ සමහර දේවල් මේ මේ විහිළුවට කියලා බොරුවට කිව්වේ. නෑ අපි ආගිව් කරගන්නවා. මේ මේ වගේම තමයි මේ ඒ හරි සුහද දේවල්. ඉතින් මේ දේවල් අපිට දුන්නට VFM ආයතනයට මමත් ස්තුතිවන්ත වෙනවා. මොකද මේ ක්‍රූ එක හැමෝම වෙනුවෙන් අධ්‍යක්ෂක වැඩ ස්තුතිවන්ත වුණා. ඉතින් කියන්නේ දිගටම බලන්න රේස් ටෙල් නාට්‍ය බලන්න. රේස් ටෙල් නාට්‍ය ඉස්සරහට ඔයගලන් හිතන්නේ නැති විදියට රේස් වෙනවා. ඒක තමයි අන්තිමට කියන්න තියෙන්නේ. එහෙනම් හේෂාන්ගේ ලස්සන සින්දුවකින් අපි ඉවර කරමු. රයිට්. එහෙනම් මේ ලස්සන සින්දුවත් අහලා රේස් ටෙල් නාට්‍ය ටග් ගන්න ගිල්ල YouTube එකේ හරි බලන්න. ගියෙන් එන්න. Hey, Jayo. Jayo. VFM. Danna Dinnik.